සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. අපේ රට මේ වැටිලා ඉන්න අඳුරු ඉරණමෙන් ගලවගෙන නවීනත්ව හා ශිෂ්ටත්වය වෙත ගෙන යා හැක්කේ යම් සමාජ බලවේගයකට පමණක් බව විශ්වාස කරන 43 සේනාංකය. ඒ සමාජ බලවේගයේ ගොඩනැගීමේ ගමනේදී විවිධ ශාස්ත්‍රවල විශිෂ්ටයනුත් ඔවුන් සතු දැනුම හා කුසලතාවයත් දායක කරගන්න එක දැනටම පටන් අරන් තියෙනවා. මේ රට දියුණු කරන්න එහෙම නැත්නම් ඉන්න හිතන රටක් බවට පත් කරන්න අංශ ගණනාවකින් අපි ක්‍රියාවට නම් විය යුතු උපාය මාර්ග රාශියක් තිබෙනවා. මේක පිළිබඳව තිබෙන ගැටලු පිළිබඳව ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දීමටත් ඔහු අද බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔහු වෙත යොමු වෙන ප්‍රථම අපි ඔහුගේ සම්පත් දායකත්වයෙන් නිර්මාණය කරපු මේ සාගර සම්පත පිළිබඳව වීඩියෝවක් තිබෙනවා. ඒ වීඩියෝව ප්‍රථමයෙන් අරමුලයිමු. සාගර ආර්ථිකය, නීල ආර්ථිකය, මොනමන නිර්වචන මේ සඳහා යෙදුවා දූපත් වාසීන් වන අපට මේ දැනට පවතින ආර්ථික අගාධයෙන් ගොඩෙන්න තියෙන මහඟු සම්පත මේ අප සතුව තියෙන සාගර සම්පත කියලයි මගේ විශ්වාසය. පවතින ආර්ථිකය සාගර සම්පත් වලින් බලගැන්වීම සාගර ආර්ථිකය ලෙසද විරසර දැක්මක් සහිතව සාගර සම්පත් පරිශීලනය තුළින් සාගර ආර්ථිකය වර්ධනය කිරීම නීල ආර්ථිකය ලෙසද සාමාන්‍යයෙන් හඳුන්වනවා. නමුත් මේ නිර්වචනවල එල්ලිලා අපිට මේ ගමන යන්න බෑ. අපිට අපේම වූ උපාය මාර්ගික සැලසුමක් මේ සඳහා තියෙන්න ඕනේ. බ්ලූ ඉකොනොමි හවත් නිල ආර්ථිකය කියලා ගත්තොත් ඒක මේ ලෝකෙට දායාද වෙන්නේ මේ ගන්ටා පෞලි කියන බෙල්ජියම් ජාතිකයා විසින් එළි දක්වන ග්‍රන්ථයක් කරහා. ඔහු ඒකට බ්ලූ ඉකොනොමි කියන්නේ සාගරය ගැන හිතලා නෙමෙයි. ඔහු ඒකට බ්ලූ ඉකොනොමි කියන්නේ ඒ කාලේ තිබ්බ ග්‍රීන් ඉකොනොමි එකට ග්‍රීන් කියන වචනෙට විරුද්ධ වචනයක් ලෙස මිසක් සාගරය ගැන හිතලා නෙමෙයි. නමුත් පසු කාලීනව 2013 වගේ වෙනකොට WWF එක, ඒ කියන්නේ World Wildlife Fund එක සහ UNEP එක, United Nation Environment Program එක මේක සාගරය කරා යොමු කරනවා. 2015 වෙනකොට මේක එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලින් එකක් ලෙස UNDP එක එළි දක්වනවා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අංක 14 ලයිෆ් පිලෝ වෝට යටතට තමයි එහි නිර්වාග යටතට තමයි මේ නීල ආර්ථිකයේ ක්‍රියාදාමය සිදු වෙන්නේ. ඇත්තටම මේ නීල ආර්ථිකය අපි විසින් කොටස් 4කට බෙදලා කටයුතු කිරීමට අපි සැලසුම් සකස් කරලා තියෙනවා. එක තමයි ජීව සම්පත් නෙලා ගැනීම, දෙක අජීව සම්පත් නෙලා ගැනීම, තුන සාගර ආශ්‍රිත වාණිජ කටයුතු, විශේෂයෙන්ම මේ වෙළඳ නැව් සඳහා ලබා දෙන සේවාවන් සහ එහි භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ප්‍රවාහනය. හතරවෙනි කරුණ තමයි සමුද්‍රීය ආරක්ෂාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂාව. ඉතින් මෙන්න මේ කොටස් 4 යටතට සාගර සම්පත් සියලුම දේ අනුගත කරලා තියෙනවා අපේ මේ ඉදිරි සැලසුම් සඳහා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට සැලසුමක් තියනවාද? අපි අයිලන්ඩ් නේෂන් එකක් කියනවා, අපි මැරීන් නේෂන් එකක් කියනවා, අපි ඇත්තටම මැරීන් නේෂන් එකක්ද? ඒ ගැන හොයලා හිතලා හොඳට හිතලා බලනවා. මොකද අපිට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම, අපේ ජනතාවට සාගරය සම්බන්ධයෙන් තියෙන දැනුම ඉතාම අල්ප බවයි මගේ නම් හැඟීම. ගොඩක් අය කරන්නේ මේ මුහුදුවරට ගිහිල්ලා වැල්ලපාගෙන එක මිසක් එයින් එහා මේ සාගර සම්පත ගැන හරි අවබෝධයක් අපේ ජනතාවට නැහැ. මේ දැනුම නැතිකම හින්දා තමයි මේ නවෝත්පාදන දිරෙන්නේ නැත්තේ. මේ බ්ලූ ඉකොනොමි එක ලෝකෙට එන්නේ මේ ගන්ටා පෞලි කියන ආර්ථික විද්‍යාඥයාගේ ප්‍රධාන ඒ ග්‍රන්ථයේ තේමාගත කරුණ වෙන්නේ 10 years 100 innovations 100 billion jobs. අවුරුදු 10යි නවෝත්පාදන 100යි, ඒ හරහා රැකියා අවස්ථා මිලියන 100යි. ඕක තමයි එයාගේ තේමාව. ඉතින් ඒ තේමාව ආදේශ කරගෙන සහ තිරසර පැවැත්මක් උත්සාහ මේ සාගර සම්පත් පරිශීලනය කළොත් එහෙම මේ නවෝත්පාදන ක්‍රියාවලිය අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න එච්චර අමාරු නැහැ. ඒක නිකන් සිදු වෙන්නේ නැහැ. ඒකට විශේෂයෙන්ම රජය, එතකොට පුද්ගලික අංශය සහ මේ කමියුනිටි එක මේ තුන එකතු කිරීමේ ක්‍රියාමාර්ගයක් අපි ගෙනියන්න ඕනේ. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. විශේෂයෙන්ම මහජන අදහස් මේ සඳහා යොමු විය යුතුයි. ප්‍රධාන වශයෙන් මම දන්නවා මේක කොච්චර අමාරුද කියලා. මේ රටේ කවුරු හරි හිතනවා නම් මේ කොමර්ෂියල් වේල් වොචින් පටන් ගත්තේ ටුවරිස්ට් බෝඩ් එක හරි සංචාරක ශ්‍රේෂ්ඨයට අදාළව ක්‍රියාත්මක වන ආයතනයක් කියලා. නෑ, ඒක පටන් ගන්නේ ඉතා අහඹු ලෙස. එක්තරා නීති ශාස්ත්‍රයේ සාගර නීතිය පිළිබඳ
විශේෂඥ දැනුමක් ඇති ප්‍රසිද්ධ නීතිඥයෙක් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවක් මිලියන 150ක ඉල්ලලා ඒල් වශයෙන් පටන් ගන්නවා. ඒක අහම්බෙන් මම දැකලා මම ඒකට පිළිතුරු ලියනවා ලේකම්වරය හරහා. එතකොට තමයි මේ අභියෝගය මට එන්නේ. ඔච්චර අමානුෂිකව මම ක්‍රියාත්මක කරන්නයි කියලා මම පෞද්ගලිකව දන්නවා මොකද ඒක අපේ මැන්ඩේට් එකේ තිබුණා ඒ ගැන දැනීමක් අපේ නිලධාරීන්ට තිබුණා මේක වුන් විරුද්ධ වුණා මට අපහාස කරා ඒ වෙන්න තියෙන හැම දෙයකින්ම මම සැලුන් නැහැ මම කොහොම හරි කළා කොමර්ෂල් වේල් වොචින් කියන එක ගාල්ෙන් තමයි පටන් ගත්තේ ඒක මිනිස්සුට ඊට පස්සේ මම විසින්ම අඳුන්වලා දුන්නා ඉතින් ඒක සිදු වුණේ ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ කවුරුවත් ඒක හිතන්නේ නැහැ නමුත් අද වෙනකොට සංචාරක ශාස්ත්‍රයේ නැතුම් බැරි අංගයක් වෙලා තියෙනවා මේ කොමර්ෂල් වේල් වොචින් ඒ අමාරුව මම දන්න නිසා තමයි කියන්නේ මේකට මහජන අදහස් එක්ක මහජනතාව සම්බන්ධ කරගෙන මේ ගමන අපි යන්න ඕනේ කියලා මේ උපාය මාර්ගික සලසුම් මේ සඳහා සකස් කිරීමේදී අපි දීවර ශාස්ත්‍රයේ ගත්තොත් අපිට තියෙනවා දීවර යාත්‍රා 60000කට ආසන්න ප්‍රමාණයක් මේ 60000න් 10000කම පාවිච්චි කරනවා මේ අභ්‍යන්තර ජල ජීවි වගාවට ඉන්ලෑන්ඩ් ෆිෂරි වලට ඒක පැත්තකින් තිබ්බොත් 50000ක් තියෙනවා මේ මැරීන් ෆිෂරි ඒ කියන්නේ කරදිය මත්ස්‍ය කර්මාන්තය ඒකෙන් 4500ක් 5000 පාවිච්චි කරන්නේ බහුදින යාත්‍රා හැටියට ඒකෙනුත් 1500කට ආසන්න ප්‍රමාණයකට තමයි අවසර දීලා තියෙන්නේ ICS එහෙම නැත්නම් ගැඹුරු මුහුද මත්ස්‍ය කර්මාන්තය දෙන්නේ එතකොට 25000ක් විතර තියෙනවා අවුට්බෝඩ් මෝටර්ස් හයි කරපුවා ඒ කියන්නේ පිටත සවිකරන ලද එන්ජින් සහිත යාත්‍රා. තව ඉගත්ොත් 25000 කට තියෙනවා සාම්ප්‍රදායික යාත්‍රා එව්වා අවුට්බෝඩ් මෝටර්ස් නැහැ. එතකොට මේ යාත්‍රා 50000ම යොදාගෙන මේ සාගරයෙන් අපි අල්ලන මත්ස්‍ය ප්‍රමාණය කොච්චරද වාර්ෂිකව? ආසන්න වශයෙන් 1,05,000. මේ 1,05,000ට අපි පාවිච්චි කරනවා යාත්‍රා 50000ක්. අපි ටොන් 100 යාත්‍රා ගත්තොත් මේ 1,05,000 අපිට අල්ලා ගන්න අපිට යන්නේ යාත්‍රා 5000යි 1,100 යාත්‍රායි කියන්නේ සාමාන්‍යයෙන් මීටර 24.5කට ආසන්න ඊට පොඩ්ඩක් වැඩි යාත්‍රා අපි අඩි 100 යාත්‍රා කියලා කිව්වත් නිවැරදි ලෝකෙ ගත්තොත් අද 1,000-3,000 අල්ලන යාත්‍රා තියෙනවා එතකොට අපි මේ 1,100ටවත් යන්නේ නැතුව මේ කර්මාන්තය ඉදිරියට සංවර්ධනය කිරීමේ යම් අපහසුතා අපි දකින්න පුළුවන් එතකොට මේ යාත්‍රා 5000කට මේක අඩු වුණොත් ඉතුරු 55000ද මොකද වෙන්නේ අන්න ඒකට තමයි අපිට නව උත්පාදනය අවශ්‍ය වෙන්නේ අන්න ඒකට තමයි අපිට දැක්මක් තියෙන්න ඕනේ අන්න ඒකට තමයි අපිට උපාය මාර්ග තියෙන්න ඕනේ ඒකට අනුකූලව ගියොත් විතරයි අපිට ඉදිරිය ජය ගන්න පුළුවන් මේ මත්ස්‍ය කර්මාන්තය දැන් මොකද කෝටා සිස්ටම් එකක් එනවා කියලා තියෙනවා තාම ඒ ගැන සාකච්ඡා යනවා එතකොට ඒක මේ වර්ණ කලාපීය අවල් ගොඩක් ඒක ප්‍රතික්ෂේප කරගෙනත් යනවා මොකද අපි 50%ක් විතර ඉන්නේ මේ කෝස්ටල් බෙල්ට් එකේ කියලා නමුත් ඒවා ඇති වුණොත් ඒවට මුහුණ දෙන්න පුළුවන් උපාය මාර්ග සැලසුම් ඊළඟ තියෙන්න ඕනේ එහෙම නැත්තම් වෙන්නේ අදිසියෝක ඇවිල්ලා අදිසි වෙලා ඔය කෝට බෙදන්න ගිහිල්ලා ආපහු වෙන්නේ මේ ගොවි ජනතාවට වෙච්ච අභාග්‍ය සම්පන්න ඉරණම තමයි ඉදිරියේදී ඉවර ජනතාවටත් වෙන්නේ අපි මේ සැලසුම් උපාය මාර්ගික ලෙස හරියට සකස් කරගත්තේ නැත්තම් ඔය මොනවා කරත් අවසානයේ මේ රටට ආනයනය කරනවා 85000ක් විතර මූල්‍යමය වටිනාකම අපි ගත්තොත් 50000ේ මූල්‍යමය වටිනාකම වැඩි අපි ආනයනය කරන මේ වටිනාකමට වැඩිය නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එක නෙමේ ඇයි අපි මේ 85000ක් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අවමත් ආනයනය කරන්නේ ඔයට නිසි උත්තර නිසි ක්‍රමවේදයන් යටතේ හොයන්න ඕනේ මේ ආර්ථික රටන අපි ජය ගන්න නම් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ ජනතාවට ඉදිරිපත් කරලා ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන කමියුනිටි බේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් යටතේ ඒ කියන්නේ ප්‍රජාවත් එක්ක ප්‍රජා මූලික කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ මේක ඉදිරියට ගෙන යෑමේ ක්‍රමවේදයක් හදන්න ඕනේ ඒ එක්කම අපි කරන්න ඕනේ මේ නව උත්පාදන ක්‍රියාවලිය සඳහා තරුණයන් එකට යොමු කළා රැකියා අවස්ථා බිහි කරන්න. මම දකින විදිහට අපි මුලින් ඉඳලා මේක පටන් ගන්න ඕනේ මේක දවසින් දෙකෙන් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මම ඒකේ අපහසුතාවයන් විඳලා තියෙනවා. think tank එකක් අපි නිර්මාණය කරලා මම දැම්මා ඒකට කැබිනට් ටූල් එකක් මම ගත්තා. බොහොම අමාරුවෙන් ගත්තේ center of ocean resources analysis කියලා. ඉතාලි තනුවෙන් පරිපූර්ණ විද්‍යතුන් මේකට සම්බන්ධ කරා. නමුත් ප්‍රශ්නේ තිබ්බේ රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා දැනුමක් නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ නිලධාරී වාදය තරුණ ලෙස එක අපස්සට හැරෙව්වා. ඒකම ඒකට තිබ්බ පක්ෂ දේශපාලනය තුල තිබ්බ ගැටලු සහගත දේශපාලන කුලකත්වය ඒක අපස්සට හරවන්න බලපෑවා. ඉතින් ඒ කරුණ හොඳින් අත්දකලා තියෙන හින්දා තමයි උපාය මාර්ගික සැලසුම් සඳහා මූලිකවම අවශ්‍ය දේවල් ඉතා සරලව
මේ ප්‍රසන්ටේෂන් එක මගෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම දන්නවා අපේ 43 බලකාය අරමුණු කරගෙන තියන්නේ දැනුම සමග ප්‍රායෝගිකත්වය ප්‍රායෝගික වාදය මේ අපි හැම වෙලේම කතා කරන මේ ප්‍රැග්මැටිසම් කියන එක ඒක මූලිකව මේ ගමන යන්න. ඉතින් ඒක ප්‍රායෝගික වාදය තියෙනවා නම් අපි කොච්චර දැනුමක් තිබ්බත් ඔහු ඕ ඇය ප්‍රායෝගික නැත්තම් මේ ගමන අපිට යන්න බෑ. නමුත් ප්‍රායෝගික කට්ටිය ඉන්නවා ඒ දැනුම නැති. ඒගොල්ලන්ට ප්‍රායෝගිකව මේක තමන් පුරුදු වෙලා තියෙන ක්‍රමවේදයට අනුගත වෙන්න පුළුවන්. නමුත් අදාළ අත්‍යවශ්‍ය දැනුමෙන් ඔවුන් පරිපූර්ණ නැහැ. ඉතින් ඔය දෙකේ සම්බන්ධතාවය එකතු කරලා ඒක කළමනාකරණය කිරීමයි තමයි වැදගත්. ඒ සඳහා අවශ්‍ය නායකත්වය ඉදිරියේදී ඔබටත් මටත් දකින්න අසන්න සහ ඒක රටට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. ප්‍රැග්මැටිසම් එහෙමත් නැත්නම් ප්‍රායෝගිකවාදය හා දැනුම දෙකම උපයෝගී කරගෙන අපි මේ රට ගොඩනගන්නේ කොහොමද, අපේ සාගර ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා අපි විස්තරාත්මකව දැනගන්න අපි දැන් යොමු වෙමු IAS ඉන්ද්‍රජිත් රණවක මහතා වෙත. ඔහු වසර 18කට වඩා මේ ශාස්ත්‍රයේ අධ්‍යක්ෂීම් සහිත ඒ වගේම විවිධ මේ පිළිබඳව විවිධ ලිපි ගණනාවක් ලියපු ඕසන් ලාස්ට් ඊ මැගසින් එකේ ප්‍රධාන සංස්කාරකවරයා විදිහට වැඩ කරන මේ ශාස්ත්‍රයේ විශාල අධ්‍යක්ෂීම් සහිත පුච්චලෙක් අයිස් රණවක මහතා, මේ ඔබටයි අවස්ථාව. ආයුබෝවන් සියලුම දෙනාට බොහොම ස්තුති හඳුන්වා දීම පිළිබඳව. සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්න ගමන් මම කෙරින්ම මගේ ප්‍රසන්ටේෂන් එකට යොමු වෙන්න අදහස් කරනවා. අපි මොකද්ද කරන්න යන්නේ? අපි කරන්න යන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රසන්ටේෂන් එක පේනවද ලෙෂාන්? ප්‍රසන්ටේෂන් එක පේනවද සියලුම දෙනාට? පේනවා. ශ්‍රී ලංකාව සඳහා සමුද්‍රීය උපාය මාර්ග සකස් කිරීමේ යෝජනාවලියක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේක මේ යෝජනාවලියක්. අපි ඇයි සමුද්‍රීය උපාය මාර්ග සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ? ප්‍රථම වශයෙන්ම කියන්න ඕනේ මේක මේ මම තනිකර මම විසින් නිර්මාණය කරපු එකක් නෙමෙයි. මේකට විද්වතුන් රාශියක් සහභාගී වුණා. මේ ශාස්ත්‍රයේ අවුරුදු 30ක් 35ක් මේ ශාස්ත්‍රය ගැන අධ්‍යක්ීම් තියෙන, මේ ශාස්ත්‍රය ගැන පර්යේෂණ කරමු, මේ දෙස් විදෙස් වර්ක්ෂොප්ස් වලට සහභාගී වෙච්ච ඒ දැනුමෙන් බොහොම අගතැන්පත් විද්වතුන් තමයි මේකට සහභාගී වුණේ. ඒක මූලිකත්වය ගැන කටයුතු කළේ රියර් ඇඩ්මිරල් සුදර්ශන වෑවිට. ඔහුට මම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ මූලිකත්වය ගැන කටයුතු කරාට. මම මේකට දායකත්වයේ උනේ දිවර ශාස්ත්‍රයෙන් පමණයි, ඒ මගේ අත්දැකීම් වලට අනුව. නමුත් සාගර ශාස්ත්‍රය කිව්වහම, සාගර ආර්ථිකය කිව්වහම ඉතා විශාල වපසරියක් තියෙන විෂයක්. ඒ විෂයපතේට අනුව තමයි මේක නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි මේ ඔබට අද ඉදිරිපත් කරන්නේ. අපේ අරමුණ තියෙන්නේ ශ්‍රී ලංකාව සඳහා සමුද්‍රීය උපාය මාර්ග සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් සඳහා පුළුල් සාකච්ඡාවක් ඇති කිරීම. ඒකේ පදනම ඇත්තටම මේක ජනගත කරන්න. මේක ජනගත කරන්නේ නැතුව මේ අරමුණ අපිට ජය ගන්න බෑ. ඒ ජනගත කිරීම සඳහා තමයි මේ යෝජනාවලිය අපි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ යෝජනාවලිය ඒ ජනගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අපි විසින් හඳුනාගත්ත මූලිකම
මූලිකම ලක්ෂණ තුනක් තියෙනවා. ඒක පළවෙනි එක තමයි රටක් සතුව පවතින මූලික අගය. ඊළඟට ජාතික අවශ්‍යතාවය, ජාතික අරමුණ සහ ජාතික ප්‍රතිපත්ති. මේක මෙම මේ මේ අංග තුන ඕනෑම ස්ට්‍රැටජි එකක් ඕනෑම උපාය මාර්ගයක් හදනවා නම් මේ අංග තුන අනුව සහ අනුකූලව අනුගත වෙමින් කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. මොකද රටක් සතුව පවතින මූලික අගයන් කියන එක කිසිම විදිහකින් කොම්ප්‍රොමයිස් කරන්න බෑ, ඒක පාවා දෙන්න බෑ, ඒක අඩු වැඩි කරන්න බෑ. ඒ මූලික අගයන් වටහාගෙන ඒ මූලික අගයන් වලට මුල් තැන දීලා ඒ මූලික අගයන් වලට අනුව තමයි අපි ඕනෑම උපාය මාර්ගයක් සකස් කර යුත්තේ. ඊට පස්සේ අපි ගන්නවා නැෂනල් ඉන්ට්‍රස්ට් මොනවාද කියලා. අපි ජාතික අවශ්‍යතාවයන් හඳුනාගත යුතු වෙනවා. ජාතික අවශ්‍යතාවයන් වලින් අපි යනවා ජාතික අරමුණු සහ ජාතික ප්‍රතිපත්ති සඳහා. මොනවාද මේ රටක් සතුව පවතින මූලික අගයන්? රටක් සතුව පවතින මූලික අගයන් කියන්නේ ඒ රටට සුවිශේෂ වූ, ඒ රටට සුවිශේෂ වූ ඒ රටේ පුරවැසියන් එක් ජාතියක් ලෙස එකට බැඳ තබන්න පුළුවන් අගයන්. ඒකට ජාතික මතවාද, දේශපාලන, ජනවාර්ගික, සංස්කෘතික, සමාජ අනන්‍යතා, ඒ වගේම අනාදිමත් කාලයක සිට අපේ මුතුන් මිත්තන් විසින් පිළි අරගෙන ඒ සම්ප්‍රදානුකූලව ඒ ඒ ඉදිරියට අරන් ආපු ඒ ගෞරවනීය සිරිත්විරි වලටත් අපි මුල් තැන දිය යුතුයි. ඒකෙන් තමයි අපි ජාතික අරමුණු සහ ඒ ඒ ජාතික අවශ්‍යතා නිර්ණය කරගත යුතු වෙන්නේ. මම නැවත වරක් කියනවා, මෙම ජාතික අගයන් මේ කෝ වැලියුස් කිසිම විදිහකින් අපිට පාවා දීලා ඒවා පල්ලෙහාට දාලා අපිට උපාය මාර්ගයක් හදන්න බෑ. එහෙම හදලා ජාතියකට වැඩකුත් නැහැ. එතකොට අපේ රටේ තියෙන අපි මේකට තියෙනවා දහසක් ලියන්න. අපි සාමාන්‍යයෙන් අඳුනාගත්ත මේ රටේ තියෙන මූලික අගයන් හැටියට අපි දකිනවා ප්‍රජාතන්ත්‍රවාදය. ඒවා අඩු වැඩි වශයෙන් තියෙනවද නැද්ද කියන එකට පසුව අපි තීරණය කරන්න ඕනේ. නමුත් මේ ආගම් මැදහිමේ නිදහස, අපේ සංස්කෘතිය, ඊට පස්සේ සාධාරණත්වයේ සහ යුක්තිය පසිදලවීමේ ක්‍රියාවලිය, මේවා දැනට බලපුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේක අපිට අගයන් නෙමෙයි කියලා. නමුත් මේවා තමයි මූලික අගයන් විය යුත්තේ අපේ රටේ. මේ මූලික අගයන් ටික හරියට අපි කෙලින් කරලා ගන්නකල්, හරියට අපි ස්ට්‍රීම් ලයින් කරනකල් අපිට මේ ඉදිරියක් සඳහා වූ උපාය මාර්ග හදන්න බෑ. අපි නිකන් අපි ගත්තොත් එහෙම මේ මේ අපිට ආගම් ප්‍රශ්න තියෙනවා නම්, ජාති ප්‍රශ්න තියෙනවා නම්, අපි අවුරුදු 30ක මේ සිවිල් වෝ එක, සිවිල් යුද්ධ නිසා මම දන්න විදිහට අපි ට්‍රිලියන ගානක් අපේ ආදායම නැති වුණා. ඉතින් අපි ඒක නැති වුණා නම් අද ඉන්නේ වෙන තැනක. ඒකින්ද තමයි අපි මේ මූලික අගයන් වලට වටිනාකම දීලා කටයුතු කරන්නේ. මේ මම ඉතාම සරලව එකත් එකක් කිව්වේ. මේකට තව එකතු කරන්න පුළුවන් දහස් ගණනක් තියෙනවා. මේ අපේ මූලික අගයන් අඳුනා ගැනීම සඳහා යෝජනා, ඒ යෝජනා වලින් හරියට අපි අඳුරා ගන්න ඕනේ අපිට රටට අදාළ මූලික අගයන් මොනවද කියලා. එතකොට ජාතික අවශ්‍යතාවය, ජාතික අවශ්‍යතාවය, ජාතික අවශ්‍යතාවය ඇත්තටම අපි ස්වාධීන ලෙස විශේෂ ජාතියක් ලෙස ලෝකයේ ඉදිරියේ අපි ඔසවා තබන්නේ කොතෙන්ද කියන එක. එතකොට මේ මේ ලෝකෙම ගත්තොත් අපිට වූ අනන්‍යතාවයක් සඳහා අපිට තියෙන්න ඕනේ අපිට ජාතික අවශ්‍යතාවයක් අපි ලෝකයේ ඉදිරියේ කොතනද ඉන්න ඕනේ කියන එක. ඒක මේ කාටවත් මේ මේ නැමෙන මේ චින්තනයක් නෙමෙයි. ඒක අපේ ජාතියේ පැවැත්ම, භෞමික අඛණ්ඩතාවය, ස්වයංවිභාවය, දේශපාලන මතවාද, අපේ විශේෂයෙන් අපේ ආර්ථික සම්පත් ආරක්ෂා කරගෙන මේ මේ ජාතික අවශ්‍යතාවය අපි විසින් නිර්මාණය කර යුතු වෙනවා. ජාතික අවශ්‍යතාවයෙන් තමයි අපි මේ නැෂනල් ඔබ්ජෙක්ටිව්ස් ජාතික අරමුණු නිර්මාණය කරන්නේ.
එතකොට ජාතික අරමුණු අපිට තියෙන්න පුළුවන් ආරක්ෂක අරමුණු ආර්ථික අරමුණු සමාජ හා සංස්කෘතික අරමුණු විදේශ සම්බන්ධ අරමුණු යනාදී තමයි අපිට තියෙන්න පුළුවන් මේවා අපි ජාතික අවශ්‍ය ජාතික අවශ්‍යතාවයේ නැෂනල් ඉන්ටරෙස්ට් එකෙන් තමයි මේවා මේ මේ ඩිරයිව් කරලා ගන්න ඕනේ මොකද මේ නැෂනල් ඉන්ටරෙස්ට් එකට අනුකූලව තමයි ජාතික අරමුණු හැදෙන්න ඕනේ නැෂනල් ඉන්ටරෙස්ට් එක වෙනස් වෙලා ජාතික අරමුණු වෙනස් වෙන්න බෑ එතකොට ඒකෙන් ඒ ජාතික අවශ්‍යතාවයෙන් ජාතික අරමුණු අපි හදනවා ඒ ඒ අරමුණු සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය තමයි අපේ මේ උපාය මාර්ගික සැලසුම වෙන්න ඕනේ මේ ඕනෙම විශයක් සඳහා එතකොට දැන් අපි කතා කරමු මේ සමුද්‍රීය උපාය මාර්ග සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඇත්තටම මේ අපි අද COVID-19 වලින් වැටකාලා ඉන්න වෙලාවක්. අපේ ආර්ථිකය බොහොම පසුගාමී තත්ත්වයක තියෙන වෙලාවක්. අපි හැමෝම කියනවා අපිට ඍජු විදේශ ආයෝජන ගේන්න ඕනේ කියලා. Foreign Direct Investments. ඒ සඳහා අපිට අද වෙනකොට තියෙන අපි හැම වෙලෙම බලන් ඉන්නේ tourism ගැන ටුවරිසම් මේ සාගර ආර්ථිකයේම කොටසක් තමයි මේ නැතුව ටුවරිසම් කියලා මේ 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 නෝටිකල් ටුවරිසම් කියන එක ලොකු විශයක් මේකෙන් ගත්තොත් එහෙම මේ ටුවරිසම් ගැන බලන් ඉන්නේ නැතුව මේ සාගර ආර්ථිකය හරියට හසුරුවා ගත්තොත් අපිට අපේ ආර්ථික මේ දැනට පවතින ආර්ථික තත්ත්වය නගා සිටීම එතරම් අපහසු නැහැ නමුත් ඒ සඳහා අපිට नेशनल मैरिटाइम स्ट्रेटजी का तीन नोने जाति का समुद्रीय उपाय मार्ग या अभी तो तीन नोने एक एक हदा करने का तमाई अभी विशेष एम में योजना वलिए इधर रिपोर्ट करने बाला पर उत्तर देने तंगे मूली को मा मामा क्यों हुआ ये प्रश्न पाहुगे स्लाइड्स टिके में मेके में मा में चार्ट टिके में हम पहले जो පෙන්නුම් කරලා තියෙනවා මූලික අගයන් තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක ඒක හරියටම අඳුරගන්න තියෙන්න ඕනේ ඒක වෙනස් කරන්නත් බැහැ ඒකෙන් අපි ජාතික අවශ්‍යතාවය අඳුරගන්නවා ජාතික අවශ්‍යතාවෙන් ජාතික අරමුණු අඳුනගන්න ජාතික අරමුණු අපි බෙදනවා අධ්‍යාපන අරමුණු වලට වෙනම විදේශ සම්බන්ධතා අරමුණු වලට වෙනම පාරිසරික අරමුණු වෙනම ආර්ථික අරමුණු වෙනම ආරක්ෂක අරමුණු වෙනම එතකොට මේ අරමුණු හරහා තමයි අපි මේ මැද තියෙන ප්‍රතිපත්තිය කියන කෑල්ල මේ ඒ ඒ ඒ ඒ කොටස චුට්ටක් අමතක කළා පල්ලෙහාට ගිහිලා බලන්න සමුද්‍රීය ආරක්ෂක ආරක්ෂණ උපාය මාර්ග සමුද්‍රීය ආර්ථික උපාය මාර්ග නිල ආර්ථිකයේ බ්ලූ ඉකොනොමි සමුද්‍රීය පාරිසරික උපාය මාර්ග විදේශ සම්බන්ධතා හා බැඳි සමුද්‍රීය උපාය මාර්ග සහ සමුද්‍රීය අධ්‍යාපන උපාය මාර්ග කියන කොටස අපි හදලා තමයි මේ ජාතික සමුද්‍රීය උපාය මාර්ග හදන්නේ. නමුත් මේ ආර්ථික ප්‍රතිපත්ති කියන තැන මේ 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 ඒ කොටස විශේෂ තර්ක අපි එන ඒ කියන්නේ ගොඩක් මේ තාර්කිකව විසඳගත්ත ප්‍රශ්නයක් වුණා. අපිට ගොඩක් දෙනා මේ ගැන ආගිම් කරා මේ ප්‍රතිපත්ති නැතුව උපාය මාර්ග හදලා වැඩක් තියනවද කියලා. නැහැ. එහෙම එකක් නැහැ. අපි ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඒ පසුගිය රජයවල් ගණනාවක් තිස්සේ මම දැකලා තියෙනවා ප්‍රතිපත්ති හදනවා. නමුත් ඒක ප්‍රතිපත්තියකට සැලැස්මක් නැහැ. ඒ සැලැස්මක් නැති හින්දා ප්‍රතිපත්ති තියෙනවා උපාය මාර්ග නැහැ. අපිට අවශ්‍ය දැන් අවශ්‍ය උපාය මාර්ග. ඒ දැනට උපාය මාර්ග ඒ තියෙනවා නම් අපිට මේ ගමන වේගවත් කරන්න පුළුවන්. මේක ප්‍රතිපත්ති හදාගෙන ආයි උපාය මාර්ග වලට ගිහිල්ලා ඒ උපාය මාර්ග මේ 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 ග්‍රවුන්ඩ් ලෙවල් එකට ගෙනහිල්ලා වැඩ කරන්න ගත්තාම ආයි අර ප්‍රතිපත්තිය කියන එක අපිට බාධකයක් වෙනවා නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් උපාය මාර්ග අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් විදිය අපි ප්‍රායෝගිකව අර කලින් කියනවා වගේ ප්‍රායෝගික වාදයේ හරහා මේ සමුද්‍රීය උපාය මාර්ග හදාගන්න පුළුවන් නම් ඒ ප්‍රතිපත්ති බොහොම සාමාන්‍ය විදියෙන් ඇදෙයි කියලයි අපි විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකාව සඳහා සමුද්‍රීය උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම ඒකේ උපාය මාර්ගය අවශ්‍ය වන්නේ ඇයි?
දැන් මේ අපි මම කලින් කිව්වා වගේ අපි පවත්නා යථාර්ථයන් හරහා ගොඩක් ප්‍රතිපත්ති හදලා අපි අවබෝධ කරගන්න තියෙනවා අපි අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා. අපි අවසානයක් කතා කරනවා. අපි කියනවා අපි මේකේ මැරිටයිම් හබ් එක වෙන්න ඕනේ අපේ භූදේශපාලනේ අපි ලොකු අපේ ඉතාම වැදගත් ස්ථානයක ඉන්නේ. ඒකෙන් තමයි අපිට මේ විදේශ රටවල් වලින් බොහොම මේ 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 ඇල්ම බැල්ම ලැබිලා තියෙන්නේ. නමුත් මේ බ්‍රිජ් එක බලන්න මේ පාලමේ යථාර්ථයන් සහ අපේක්ෂිත අවසානය අතර තියෙන මේ ගැප් එක බ්‍රිජ් කරන්න මොනවද අපි කරලා තියෙන්නේ? අපි කතා කරලා තියෙනවා. නමුත් ඒකට යථාර්ථවාදී උපාය මාර්ග අපි හදලා නැහැ. අපි නිර්මාණය කළා නැහැ. අන්න එතන තමයි අපිට වැරදිච්ච තැන. ඒ වැරද්ද නිවැරදි කරගන්න තමයි අපි මේ උපාය මාර්ග සැරීමේ පියවරට දැන් අනුගත වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන වශයෙන් අපි හිතට ගන්න ඕනේ මේක මේ ටෙම්ප්ලේට් එකක්වත් ආකෘතියක්වත් මේක එහෙම මේක කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේක අපි ඒ විද්වතුන් සමූහයක් එකතු වෙලා නිර්මාණය කරපු යෝජිත මේ යෝජනාවලිය. ඉතින් මේක අපි මේ හදලා තියෙන පිළිවෙලට හදන්න ඕනේවත් එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක අපි පළවෙනි කොටස වශයෙන් අපි අඳුනගන්න තියෙනවා පාර්ශව කරුවන් හඳුනා ගැනීම. ඊළඟට අපිට අවශ්‍ය ඇසෙස්මන්ට් එක. තක්සේරුව. ඒ තක්සේරුව මේ වර්තමාන සන්දර්භය තුල මේ කලාපීය සහ ගෝලීය වශයෙන් අපිට තක්සේරුවක් තියෙනවා. ඊට පස්සේ අපි දැනට ඉන්න දැන ස්වයං තක්සේරුවක් තියෙනවා. ඊට පස්සේ මැරිටයිම් ඩොමේන් සමුද්‍රීය වසම තුල අපිට තක්සේරුවක් තියෙනවනේ. ඊට පස්සේ ඇසෙස්මන්ට් එක. තර්ජන හා අභියෝග. ඉතින් ඔය ඇසෙස්මන්ට් එකෙන් පස්සේ අපි පාවිච්චි කරනවා මේ ends ways and means approach කියන එක. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේ ගොඩක් අය මේ ව්‍යාකාරී සැලැස්ම වල සඳහා පාවිච්චි කරන ඉතාම මේ වැදගත් ක්‍රියාදාමයක්. එතකොට අරමුණ නිර්වචනය ends ලෙසත් යාන්ත්‍රණය සැලසුම් කිරීම වේස් ලෙසත් සම්පත් යෙදවීම මීන්ස් ලෙසත් ගත්තහම මේ තුනේම එකතුව වශයෙන් අපිට ලැබෙනවා මේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ස්ට්‍රැටජි එක හෙවත් උපාය මාර්ගය. අපි සමුද්‍රීය ශේෂ්ත්‍රයට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව කරුවන් අඳුනා ගන්නවා නම් අපිට ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි ප්‍රථමයෙන්ම ඉන්නේ. මොකද ආරක්ෂාව නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. අපිට හොඳ ආරක්ෂාවක් තියෙන්න ඕන. ඉතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ඩිරෙක්ටර් ජෙනරල් මර්චන්ට් ෂිපින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නාරා මීපා, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, නැග්ඩා, සීනෝර්, ඒ වගේ තවත් මේ ඕෂන් යුනිවර්සිටි වගේ තව ගොඩක් ආයතන තියෙනවා මේ සඳහා වෙන්න මේ අඳුරගත යුතු ඒවත් අපි මේකට උතු කරගන්න ඕන. අනිත් එක තමයි මේ පෞද්ගලික අංශ. පෞද්ගලික අංශ ඉතාම වැදගත්. මොකද අපි රාජ්‍යාංශය කියලා මේ කලින් පාර්ශවකරුවන් හඳුනා ගැනීමේදී අපි ධීවර ප්‍රජාවත් එතෙන්ට අපි අනුගත කරා. ඒ ධීවර ප්‍රජාවත් මේ රාජ්‍යාංශයේම කොටසක් හැටියට තමයි අපි කරේ. මොකද වෙනම දාන්න නැතුව පෞද්ගලික අංශය කිව්වහම ඉතාම වැදගත්. මොකද මේ පෞද්ගලික අංශයයි ප්‍රජාවයි රාජ්‍යාංශයයි ඔය තුනේ සංකල්පනාත්මක සම්භවයක් ලෙස එන පිළිතුර තමයි අපිට ඇත්තටම ප්‍රායෝගිකව පිළිගන්න වෙන්නේ. එහෙම නැතුව එක පැත්තකින් හදන එකක් එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක දැන් අපිට හොඳටම පේනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙතන පෞද්ගලික අංශය ඉන්නවා, ධීවර කර්මාන්තය. එතකොට නැව් සමාගම් නියෝජිතයන් ඉන්නවා. නැව් තැනීමේ සහ නඩත්තු කිරීමේ කර්මාන්ත තියෙනවා. තෙල් සමාගම් තියෙනවා. සංචාරක කර්මාන්ත තියෙනවා. පුද්ගලික ආරක්ෂක සමාගම් තියෙනවා. රක්ෂණ කර්මාන්ත තියෙනවා.
එතකොට මේ කන්ටේනර් ඔපරේටර්ස් බහලුම් ක්‍රියාකරුවා විශේෂඥයන් සහ වෘත්තිකයන් වෙනම ඉන්නවා ඒකට ඉන්නවා මේ 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 විද්වතුන් එතකොට උපදේශකවරු නීතිඥවරු එතකොට පර්යේෂණ ආයතන තියෙනවා පර්යේෂණ ආයතන වලට අමතරව think tanks තියෙනවා මේ සෙනෝරා සෙන්ටර් ඔෆ් ඕෂන් රිසෝර්සස් ඇනලිසිස් වගේ අනේ සියලු දෙනා මේකේ පාර්ශවකරුවන් වෙනවා මේකේ මේ පුද්ගලික ආරක්ෂක සමාගම් කියලා කියන්නේ ඇත්තටම මේ මේ ගොඩබිම තියෙන පුද්ගලික ආරක්ෂක සමාගම් නෙමේ මේ PMSC කියන එක ප්‍රින්සිපල් මැරිටයිම් සිකියුරිටි කම්පැනිස් ඒගොල්ලෝ දන්නවා එහෙම එහෙම මේ බොහොම කෑ ගහන සමාගම් තියෙනවා මේ ඒගොල්ලෝ මෙච්චර හම්බ කරා අච්චර හම්බ කරා කියලා ඒවා ඔක්කොම මේ තාර්කිකව බැලුවොත් බොහොම විහිළු සහගත ප්‍රකාශ තමයි හරියට ස්ට්‍රැටජි එකක් තිබ්බනම් හරියට පොලිසි එකක් මේ රටේ තිබ්බනම් ඔහොම කෑ ගහන්නත් බෑ එහෙම හම්බ කරන්නත් බෑ ඒවා මේ මහා මේ රටේ මහා ජනතාවට අයිති වෙන්න ඕනේ ධනලාභ හැටියට තමයි මම නම් කල්පනා කරන්න එක මගේ පෞද්ගලික අදහසක් ඊළඟට වැදගත්ම දේ තමයි අසල්වැසි සමුද්‍රීය රාජ්‍යය අපි ගත්තොත් එහෙම අපේ තියෙන අසල්වැසි සමුද්‍රීය රාජ්‍යය මොකද්ද ඉන්දියාව එතකොට මේ සමුද්‍රීය සහයෝගිතාවේ හවුල්කරුවන් ලෙස දැන් ඉන්දියාව පැසිෆික් කමාන්ඩ් එක කරන US නේවි එක ඇමරිකන් නේවි එකත් එක්ක එකතු වෙලා ඉන්දු පැසිෆික් කමාන්ඩ් එක කියලා අරන් ඇවිල්ලා තියෙනවා ඉන්දියන් සාගරයට එතකොට චීනයනවා බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් කියලා වෙනම ඒ අතර ඉන්දියාවත් ලෝකයේ ගෝලීය බලවතෙක් වෙන්න ඉතා සීග්‍රයෙන් තමන්ගේ මේ 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 උපාය මාර්ග සකස් කරමින් ඉන්නවා ඉතින් ඒව ගැන හොඳ තක්සේරුවක් හොඳ අවබෝධයක් අපි සතු වෙන්න ඕනේ ඉතින් එහෙම නැතුව මේ ගමන හරි අපහසුයි අපේ ඉන්දියාව කියන විදිහට එක විදිහකටත් චීන කියනකොට තව විදිහකටවත් ඇමරිකාව කියනකොට තව විදිහකටවත් මේ එහෙම කරන්න බෑ ඒකම තියෙනවා අපිට මේ UN එක IOTC එක FAO එක ඒ වගේ තව හවුල්කරුවන් නිසා අපි ගන්න ඕනේ මේ ඒ ප්‍රඥප්ති ඒවත් එක්ක තමයි අපි මේ සමගාමි විදියට මේ ගමන යන්නේ මේ මේ උපාය මාර්ගික මේ සන්දර්භය තක්සේරු කිරීමේදී මේ භූදේශපාලන සහ භූආර්ථික පරිසරය පිළිබඳ තක්සේරුවක් ඉතාමත් අවශ්‍යයි විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම ඉන්ඩියන් ඕෂන් රිම් එක රිම් ඇසෝසියේෂන් එකේ ඉන්න රටවල් 37ක් හරි 38ක් හරි එතකොට ඉන්දු පැසිෆික් කමාන්ඩ් එකේ අරන් එනවා මේ ඒගොල්ලෝ ඉන්දියාවත් එක්ක තමන්ගේ ලොකුම ෆ්ලීට්ස් දාගෙන ඒ හරියේ ආරක්ෂක තත්ත්වයන් ඒක නිරීක්ෂණය කරනවා අපි මොකද්ද කරන්න ඕනේ අපිට හොඳ තක්සේරුවක් මේ සම්බන්ධයෙන් තියෙනවද අපේ නාවික හමුදාව ශක්තිමත් ලෙස ප්‍රධාන ආරක්ෂක වළල්ල ලෙස ඉදිරියට දාලා මේගොල්ලොත් එක්ක සහයෝගීතාවයෙන් වැඩ කරේ නැත්තම් මේ ආර්ථික ක්‍රමවේද හැසිරවීම මෙන්ම මේ සැලසුම් සකස් කිරීමත් ඉතාම අපහසු වෙන නිසා තමයි අපි මේ පිළිබඳ හොඳ තක්සේරුවක් ලබා ගත යුතු වෙන්නේ. අපි කලින් ඒ පැවසූ විදිහටම අපිට තියෙන්න ඕන හොඳ ස්වයං තක්සේරුව. ඒ ස්වයං තක්සේරුව කරන්න ඕන මේකේ පාර්ශවකරුවන් විසින්. ඒක සැබෑ ස්වයං තක්සේරුවක් විය යුතුයි. ඒකට වෙන්න බෑ මේ අපිට අයිති මේක ඒක මෙයාට යනවට අපි කැමති නෑ මේක අයිති එයාට ඒක අපිට ඕනේ. එහෙම නෙමෙයි. අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන්නත් ඕනේ. අපිට තියෙන සම්පත් අපි අඳුරගන්නත් ඕනේ. අපි දැනට තියෙන ස්ථානය අඳුරගන්නත් ඕනේ. ඒ හරහා තියෙන රෙඩ් ටේප්ස් නීතිමය පසුබිම් මොනවා හරි තියෙනවා නම් ඒවා ගැප්ස් තියෙනවා නම් ඒවා අඳුන ගැනීමත් අපගේ මේ ස්වයංතක්සේරුවට අයිති වෙනවා මේකට අපි මේ ඉතාම සුළු ප්‍රශ්නාවලියක් දැම්ම මේක ප්‍රශ්න දහස් ගණනක් දාන්න පුළුවන් ඒක කරන්න ඕනේ තමාම ප්‍රශ්න කිරීම
समुद्रीय अपे आर्थिक अत्यावश्यकता मुनाद करोत अभी उपाय मार्ग न ඇත්තටම උපාය මාර්ගයක් නැහැ ප්‍රයිවට් කියන්නේ පුද්ගලික අංශ තම තමන්ගේ ඒ වපසරිය තුල තමන්ට ලාභදායි විදියට ක්‍රියා කරන්න හදාගත්තට රාජ්‍ය ආයතන ගත්තොත් ඒවට කිසිම මේ අනුකූලතාවයක් දක්වන විදියට කටයුතු කරන්නේ නැහැ එතකොට සමුද්‍රීය පාලනයේ කතරම් කාර්යක්ෂම සහ ඵලදායිද කියලා බාධක තිබේද දූෂණ තිබේද समुद्रीय प्रजावकरे संविधान वाल बंदी मनवा अभी हम मुद प्रश्नट मे किसीम प्रतिपत्य हदन मे राज्य आयतने एजेंसी अक्वत प्रश्न බොහෝම කල්පනාකාරී ලෙස මග හරිනවා මොකද මූණ දෙන්න බැරි නිසා. නමුත් අපි එහෙම නොකළ යුතුයි. අපි 43 වෙනි දිනාංකයේ විදිහට මේ සියලු ස්ටේක් හෝල්ඩර්ස්ලා ඒ පාර්ශ්ව කරුවන් අපි හම්බ වෙන්න ඕනේ. මෙතන ඉන්නවා දීවර ප්‍රජාව ඉන්නවා shipping agents ඉන්නවා ship handling කරන අය ඉන්නවා. එතකොට මේ marine construction කරන company තියෙනවා. මේ ship builders ලා ඉන්නවා. ඉතින් අපි මම යෝජනා කරන්නේ මේක ඉදිරියට ගෙනියන්න අපි මේ සියලු දෙනා 43 වෙනි සේනාංකයේ විදියට මේ දැනුමත් සමගම ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අදහස් මේකට ලබා ගත යුතුයි මේක ඉදිරියේදී අපි කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ කියලා. එතකොට රාජ්‍ය ආයතනවල සම්පත් එවුවා තියෙන ගැප්ස් පෞද්ගලිකාංශයේ සම්පත් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සඳහා යාන්ත්‍රණය पेट्रोलियम बूम स्टिकाय वराय अधिकारी ऑयल बूम स्टिकाय एक यांत्रणे संबंधीकरणे अवश्य उपाय मार्ग जात्यंतर गिविसिम प्रश्ने गिविसुम तिब्बट समहार देवल्लोल्ट अपि रेटिफाइ वेला नै अनुगत वेला नै दैन केमिकल स्पिलेज एक गत्तोत् एक्स्प्रेस पर्ल एके ए दवस्वल आपु प्रधान नीति में तर्कयक् तमयि अपि ए ए ए ए मे क्लोज़ एकट अपि अनुगत वेला नै कियन एक 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 अपि अपि मे केमिकल मे स्पिलेज एक वेनकल्म इन्नो नै देकट अनुगत वेन्न अपिट इदिरियत् दकिन्न पुलुवन् कण्डायमक् नैद्द हिटिये नैद्द उपाय मार्ग अभी सकस्कर श्रमिक शक्ति हरिम वटिना देनट अभी गुडक मे आयतन वाल विशेष राज्य आयतन वाल मे बंधवागनी मे पटिपाटी स्कीम आफ रिक्रूटमेंट के सीमलेस अभी विनस्कर मैरीटाइम स्टेट अदाल मैरीटाइम स्टेट अदाल विनता ये धनुम अभी धनुम अपे रटिंग गुडक एलियटेन एक हिंदम तमय मम्मे मातृका मुखद मगेन लशा नवहा मम क्यूवे मे इन हितेन रटगट सागर आर्थिक किल दांड मुखद अद बलपुहाम टीवी बलुवत हमोम की मे रटिंग अन्नो निकल ना हेम अन्न आवश्यकता नह मे रटे संपत् हुंदतम तीयनो मे संपत् हुंदतम तीयनो मे संपत् हरियट පාවිච්චි කරන්න නැති එකයි මේව හරියට නියාමන්නේ කරන්න නැති එකයි මේව හරියට කළමනාකරණය කරන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ නිකන් මේ මේ අපි උදාහරණයකට ගත්තොත් වරායක කළමනාකරුවෙක් හැටියට මම මේ කාටවත් අපහාස කරන්නේ නැහැ ඒ ළමයින්ට දොස් කියන්න බෑ මොකද ඒ ළමිනුත් රැකිය අවස්ථාවක් සඳහා යන්නේ సౌందర్య විෂය කරපු නැටුම් උපාධියක් තියෙන කෙනෙක් එහෙම
එතෙන්ට ගියොත් එහෙම එතන ප්‍රශ්නාර්ථයක් එනවා. එතකොට එයාට වෙන්නේ එයා අන්ඩර් ඔබ්ලිගේෂන්ස් යනවා අර ඒකේ එයාගේ ඉන්න අනිත් පාර්ශවකරුවන් අතර. නමුත් එයාට අඩුගානේ එයාට මේ ජොබ් එක උගන්වලා හරි යවන්න පුළුවන් ආයතනයක් අපි සතුව තියෙන්න ඕනේ. කොහොමද යන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, මොනවද මූලික මේ ජොබ් ඔරියන්ටේෂන් එකක්වත් නැතුවනේ මේ ළමයි යන්නේ. ඒක මම කවදාවත් ඒ ළමයින්ට දොස් කියන්නේ නැහැ. ළමයින්ට දෙන රස්සාව, ඒ ළමයින්ට හම්බෙන රස්සාව, ඒ ළමයි යනවා. නමුත් අපිට තියෙන්න ඕනේ ක්‍රමවේද, රජයකට තියෙන්න ඕනේ ක්‍රමවේද මේක ඉදිරියට ගෙනියන්න. අනිත් එක මේ IU ෆිෂින් සඳහා කොච්චර මේ මේ මත්ස්‍ය වටිනාකමක් දන්නවද කියලා අපි හිතුවට IU ෆිෂින් විතරක් නෙමෙයි අපේ දැනට තියෙන ෆිෂ් ස්ටොක් එකවත් හරියට ඇසස් කරලා නැහැ. හරියට මේ ගොඩබාන මාළු මත්ස්‍ය ප්‍රමාණයවත් අපි ඔය හරියට ගණන් හදලා නෙමෙයි ඔය දාලා තියෙන්නේ. ඒක බොහොම මේ නියදි වශයෙන් අරගෙන ඒ ඒ නියදි වලින් ඉන්ටර්පොලේට් කරලා එන ගණන් තමයි තියෙන්නේ. නැතුව කොහොවත් ඉරලමනලා මේ ගණන් දාලා නැහැ. හරිනම් අපි කරන්න ඕනේ. අපි නම් හරිනම් සියලුම මේ ශ්‍රී ලංකාවට එන සියලුම මේ ගොඩබාන මත්ස්‍ය මත්ස්‍ය සම්පත අපි කිරා මැන බැල යුතුයි. එතනින් තමයි අපිට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය දත්ත ලැබෙන්නේ. ඒකින්ද ඒකට කවුරු තනියත දියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ ඒ ඒ කෙරලා බලන එකේ කිසිම මේ ප්‍රශ්නයක් එන්න පුළුවන් තරක් නෙමෙයි මේ දිවර ජනතාවට. ප්‍රධාන ප්‍රශ්නේ ළඟට තියෙන්නේ සමුද්‍රීය අංශය කෙරෙහි ඇති දේශපාලන කැමැත්තේ මට්ටම කුමක්ද? අපි ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුවත් කර තිබේද? ඔය ප්‍රශ්නෙට මේ මේ වෙබිනර් එක නම් මදි ලෙෂාන් මට උත්තර දෙන්න. මොකද මේ දේශපාලන කැමැත්ත කියන එක මම හොඳටම දැකලා තියෙනවා. මම ගොඩක් රජයේ ආයතනවල වැඩ කළා, අමාත්‍යාංශවල වැඩ කළා, දේශපාලන අධිකාරියවල වැඩ කරා. මට නම් හම්බ වෙලා නැහැ එහෙම දේශපාලන මේ කැමැත්ත තියෙන පොලිටිකල් විල් එක තියෙන දේශපාලකෙක්. හැමෝම කතා කරන්නේ ව්‍යාපාර සහ ඒ ආශ්‍රිතව මුදල් ඉපයීමේ ව්‍යාපෘති ගැන මිසක් කවදාවත් එහෙම කතා කරලා නැහැ. මට නම් ඇහෙන්න මේ 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 ප්‍රොජෙක්ට් එක හොඳයි කියලා. ප්‍රොජෙක්ට් එකේ බලන්නේ ප්‍රොජෙක්ට් එකට ඇලෝකේට් කරලා තියෙන මුදලයි, ඒක ඒක කොහොමද යන්නේ කියලයි, ඒකේ ටෙන්ඩර් වලට ඇප්ලයි කරන්න පුළුවන් කාටද කියලයි. ඒ තමයි අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් සමාවෙන්න මම මෙහෙම කිව්වට. මම මේ මේ 43 සේනාංකයට ඇත්තටම කැමති වුණේ එහෙම නැති තැනකට මම ගියා, ඒ මෙගාපොලිස් අමාත්‍යාංශයට. ඒ යනකොට ඒකේ හිටපු අමාත්‍යවරයා මම කතා කරනවා දැකලා මම ඒ කියන්නේ මගේ අදහස් වලට යම් දරු කිරීමක් වශයෙන් මේ බන්දුල හරහා මට කතා කරා එක ගැන මම සතුටු වෙනවා. මොකද එතකොට තමයි මම දැනගත්තේ මෙහෙම විෂන් එකක් තියෙන බොහෝම අතලොස්සක් 100ට ගාණක් දේශපාලක්ෂයෝ මේ රටේ ඉන්නවා කියලා. ඒක තමයි ප්‍රධාන හේතුව වුණෙත් මට මේ 43 වන සේනාංකයට සම්බන්ධ වෙලා මෙහෙම වැඩ කරන්න. මම ඒක ඉතා කැමැත්තෙන් කරන දෙයක්. ඔච්චර ප්‍රශ්නාවක් මම ඒක ඔච්චර ගණන් ගන්න නැහැ. මොකද එහෙම දැනුම කියන එක මේ මේ බොහොම ක්ෂණයකින් උකහා ගන්න පුළුවන් දේශපාලඥයෝ බොහොම අඩුයි මේ රටේ. ඒක තමයි ප්‍රධාන හේතුව වුණේ. එතකොට ප්‍රතිපත්ති සම්පාදකයන් අපි කොච්චර දැනුවත් කරත් දැනටත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම දීවර ශාස්ත්‍රයේ එහෙම සමහර අය ඉන්නවා, පක්ෂවල ඉන්නවා, විපක්ෂවල ඉන්නවා, ඇමතිකම් ගන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අය આવොත් මේ එකක්වත් වෙයිද කියන ප්‍රශ්නේ මට නම් තියෙනවා. ඊළඟට අපි දැන් එන්න ඕනේ මේ මැරිටයිම් ඩොමේන් ඇසෙස්මන්ට් එකට. සමුද්‍රීය වසම වසම කියන ඇත්තටම ඩොමේන් කියන එකේ සිංහල වචන හැටියට තමයි වසම කියන්නේ. නමුත් ඒක හරි. මේ වසම කියන්නේ මේ ග්‍රාම සේවක වසම වගේ පොඩි කොටසක් නෙමෙයි. මේ ඩොමේන් එක ඉතා විශාල පුළුල් පරාසයක විහිදලා තියෙන ඩොමේන් එකක්. එතකොට මේ මැරිටයිම් ඩොමේන් ඇසෙස්මන්ට් කියන එක හරියටම කරන්න පුළුවන් කණ්ඩායමක් අපිට තියෙන්න ඕනේ. ඒ තමයි මම මේ කලින්ම කිව්වේ අර වාර්ෂික මත්ස්‍ය අස්වැන්න. එතකොට මේ අපිට තියෙන සම්පත්වල සැබෑ විභවය
मत्स्य संपत् प्रदेश वशं कहुमद गाणीनेगे उत असेसमेंट अभी अभी संवर्धन सरसुम इद्रियट हदंड बेह एक तमेंट अदाल उपाय मार्ग अभी हदंड होने अद ताक्षण ओचर अमार वेड निमे गेलाई मगेना अद हस मे समुद्रीय वसम तक्सेर गिरी मे प्रश्न देख तुना कभी दालती है मे एक मत्स्य कर्मांत तीव्र कर्मांत संदहा एक तीव्र कर्मांत मे मे अभी मे खनिज तेल सह गैस की एक एक्सट्रैक्ट करा निस्सारणे करा अभी तो हेकिव तीयन हेकिव कमर्शियली वायबल एक लाभदायी इतने असेसमेंट कभी इन होने ये वगे मेरे मिनरल्स तीन अन्न मिनरल्स के अदवन का वैडिय कौर कथा कल मिनरल्स तीन अदनमे गेलती है एकदम से हे अटे मैं डॉक्टर फ्रिचर्ड नैनसन की नौका मगे मैं ये नॉर्वेजियन कल नॉर्वेजियन एनजीओ का क्वेश्चन अभी तो अपे सागर संपत् असेस करा स्टॉक असेसमेंट करा ये गोलो तमाय क्यों हुए मैं अभी तो अपे मैं मुझे मिनरल सी ना किया आई थिंक आसू वे इंदला आता मेरे को डाउट तो हाथ किया गिर रहा हाथ लिया गिर रहा अभी अभी किए ना ने गैस दिए ना गैस दिए ना गैस दिए ना हम मेवा उड़ाते गाने को हो मत मैं उड़ाते गाने को अच्छे मुदला वैवे ना मेवा निकाल सुगंधना का तावा की अभी हाल वेड़ा नहीं एक अभी होंदर देने का नो ने ये वाके ये तमाई मैं ये नॉर्वेजियंस ला ये आसू का नांग वाला घर पुए के पास से दस दह आटे तमाई इलाके स्टॉक कैसे सुन क्या करे तुल लक्ष्य पनास दह मेट्रिक टन निकदा दम से आसू वेती पर मानसिक संपद आपे वर्ल कला आपे एक दस दह आटे में ना कोटा पनास दह डाडू ला पनास दह डाडू ला मुखा देहेतु उड़ाक में हेतु मैं वैरदी पान्न कम परिसर दूषण है प्लास्टिक्स माइक्रो प्लास्टिक्स तो वह तमाय हेतु थिंग एक अनिश्चित तमाय आप किया ने मैं असेसमेंट का हरिये तत्यें नो ने मैं उपाय मार्ग सरसुम किरी में दी इलाके आपे में अभी ताम ही तलवात ने ऑफशो विंडमिल्स इतना कोट मैं ना तो टाइडल वेव एनर्जी किसी दिया क्या ना ගොඩාක් දුරට අපි හිතලා නැහැ ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තාම එහෙම අද පුනර්ජනනීය බලශක්තිය අපි ඒගොල්ලෝ ටයිඩල් වේව් එනර්ජි හොඳින්ම කරනවා. ඉතින් මේ 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 විභවය අපි පාවිච්චි කරන්නේ නැතුව ඉදිරියට අපි සෝලා පවර් කියාගෙන හිටියත් ඕස්ට්‍රේලියාව සෝලා පවර් කරා ඒගොල්ලෝ සෝලා පවර් වලින් අයින් වුණා. මම දන්න විදිහට ඒගොල්ලෝ රවුදුත් සෝලා පවර් මේ ප්‍රොමෝට් කරන් යන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් මේ වෙන වෙන බලශක්ති මේ විභවයන් කරා ඒගොල්ලෝ යොමු වෙලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි මේ සමුද්‍රාශිත සංචාරක යටිතල පහසුකම්. මේක හරි ගැටලු සහගතයි. මාලදිව එන වගේ රටක මේ දූපත ගිලා බහිනවා කියද්දී ඒ රටේ තියෙන මේ ඔය ආයතන සියල්ලම බීච් එකේ කබාන එකක් ගහන්න බීච් බංගලෝ එකක් ගහන්න බීච් එකේ නිර්මාණ කරන්න ගොඩාක් ඉඩ දීලා තියෙනවා. ඩයිවින්ග් කරන්න ඉඩ දීලා තියෙනවා. අපේ රට දාපුවාම ග්‍රේට් ටේප්ස් ගොඩාක් දේවල් ඇවිල්ලා කියනවා. මෙතන හදන්න එපා, මෙතන ඩයිව් කරන්න එපා, මෙතන මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ එතන ඇයට ඩයිව් කරන්න කිව්වහම අපි නීතියක් ගේනවා. ඔබ ඩයිව් කරන්න ඕනේ මේ වෙලාවෙ ඉඳලා මේ වෙලාවට. ඉතින් එතකොට මාළු බලාගෙන ඉන්න ඕනේ ඒ වෙලාවෙ ඉඳලා ඒ වෙලාවට මේ රයිට් ඔන්න කට්ටිය එනවා ඩයිව් කරන්න අපි මේ වලට අහු වෙන්න ඕනේ කියලා. ඒ වගේ නිර්ණායක අනුව මේවා දිනු කරන්න අපහසුයි. ඒකින්ද තමයි අපි හරියට ඒ සඳහා තක්සේරුවක් කරන්න ඕනේ. ඊළඟට ත්‍රෙට් ඇසස්මන්ට් එක ඒකේ විශේෂයෙන් තියෙනවා ටැන්ජිබල් ඉන්ටැන්ජිබල් ඒ කියන්නේ අස්පෘශ්‍ය දේවල් තියෙනවා ස්පර්ශ කළ හැකි දේවල් තියෙනවා. ඒක හොඳින්ම අපි වටහා ගන්න ඕනේ. මේ තර්ජන වල ගොඩක් තියෙන්නේ අපිට නොපෙනෙන දේවල් තමයි මේ මේක තියෙන්නේ. මේක පාර්ශව කරුවන් විසින් හොඳින්ම අවබෝධ කර ගන්න ඕනේ මේ කතන්දරය. සී බ්ලයින්ඩ්නස් මේක පේන්නේ නැහැ. සී බ්ලයින්ඩ්නස් කියන්නේ අපිට තියෙන අපේ සම්පත් වලට අපි අවධානය යොමු නොකර ඒව ඔහෙ යන්නැරලා තියෙන එක. ඉතින් මේක අපිට පේන දෙයක් නෙමෙයි. මේක කොච්චර කිව්වත් පේන්නේ නැහැ.
මේවට තමයි උපාය මාර්ග ඕනේ. මේවා නෙලා ගන්න තමයි උපාය මාර්ග අවශ්‍ය. දරිද්‍රතාවය, දේශපාලන අස්ථාවරත්වය, අභ්‍යන්තර ගැටුම් කියන්නේ කම්පැනි එකට ගියත් ඕකේ තියෙනවා, විශේෂම රාජ්‍ය ආයතනවල තියෙනවා. ඒ කියන්නේ පළවෙනියයි දෙවෙනියයි මේ සීතල යුද්ධයක හිටනවා නම් ඒක යන්නේ නැහැ. ඉතින් ඒ ඒ ඒ ගැටලුත් අපි निराකරණය කරගෙන තමයි මේ ගමන යන්න ඕනේ. ඒක ඒක උපාය සංවර්ධනය අපි සංවර්ධනය කිරීමේදී අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඒක. මම මේ අපි අර ends means and ways මේ එක ලොකුවට දිගට යන්නේ නැහැ. මොකද කාල වේලාව වැඩි වුණා කියලා මට දැන් ටිකක් තේරෙනවා. අපි දන්නවා ends කියන්නේ මොනවද කියලා. අපි ප්‍රධාන අරමුණු ඒකට සමුද්‍රීය ආරක්ෂාව, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය පරිසරය, මේ තොරතුරු කියන එක ඉතාම වැදගත්. මේ ෆියුෂන් සෙන්ටර් එකක් අපි හදනවා නම් අපි තමයි මෙතන හොඳටම මේ සහසම්බන්ධතාවය සහිත මධ්‍යස්ථානයක් හැදෙන්න ඕනේ මේ මේ භූමිය තුළ. මොකද එකක් සිංගප්පූරුවේ තියෙනවා, ඒක මැඩගස්කර් කරලා තියෙනවා. මේක අපි හදන්න හදනකොටම ඉන්දියාව කලබල වෙලා ඒගොල්ලෝ දෙල්ලි වල එකක් හැදුවා. මේ ෆියුෂන් සෙන්ටර් එකක් කියන්නේ නිකන් කමියුනිකේෂන් සෙස් ටිකක් දාලා රේඩාර් පද්ධති ටිකක් ගේලා කරන තැනක් විතරක් නෙමෙයි. ඒ හරහා තව මේකට ගොඩාක් අනුගත වෙන්න පුළුවන්. සල්වේජ් ටග්, සල්වේජ් කම්පැනිස්, එතකොට මේ පොලියුෂන් කන්ට්‍රෝල් කම්පැනිස්, ඒ වගේ විශාල විදේශ ආයෝජනයක් මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට නීතිමය පරිසරයත් මේවට අනුගත විදිහට හැදෙන්න ඕනේ. කියන්නේ මැරිටයිම් ඔබ්ජෙක්ටිව්ස්, ඒ අපේ ඔබ්ජෙක්ටිව්ස් හැටියට අපි එන්ස් හැටියට ගත්තොත් එහෙම මේ මෙවුවා ඉතාම පැහැදිලිව තියෙනවා. සයිබර් තත්ත්වය ආරක්ෂා කිරීම, අපරාධ වලින් තොර සමුද්‍ර මේ අවකාශයේ උපරිම භූගෝලීය පිහිටීම, ඒක මන්ද කලින් ඉඳලා පැහැදිලි කළා. යාත්‍රා කිරීමේ නිදහස, ඉතාම වැදගත් දෙයක් මේ සී ලයින් ඔෆ් කමියුනිකේෂන් කියන එක. ට්‍රේඩ් රූට්ස් ආරක්ෂා කිරීමට අපි බැඳිලා ඉන්නවා. මේ ට්‍රේඩ් රූට්ස් ආරක්ෂා කරන්න බැරි හිතසලා තමයි සෝමාලි පයිරසි වලින් මේ ප්‍රින්සිපල් මැරිටයිම් සෙකියුරිටි කම්පැනිස් වලට දීලා මේ මේ තත්ත්වය ඇති වුණේ. ඉතින් ඒක අපේ ඉතා විශාල විශාල අවශ්‍යතාවයක් මේ උපාය මාර්ග සැකසුම් කිරීමේදී. මැරිටයිම් සෙකියුරිටි ගැන මම විශේෂයෙන් පොඩ්ඩක් කියන්න ඕනේ. නාවික හමුදාව ගැන මම කලිනුත් කිව්වා. අපිට මාන්තොට කියලා වරායක් තිබ්බා මන්නාරමේ. ඒ වරාය ආශ්‍රිතව ලොකු ට්‍රේඩ් හබ් එකක් තිබ්බා. ඒක මල්වතුවේ දිගේ අනුරාධපුරයේ දක්වා ආවා කියලයි මම අහලා තියෙන්නේ. එතකොට ගෝකන්නත් එහෙමයි, ගෝකන්නෙන් පොළොන්නරුවට ආවා. නමුත් ඒ කිසිම රජ කෙනෙක්වත් රජිනක්වත් මේ රටේ හිටපු කිසිම නායකයෙක් අද වෙනකල්වත් හිතලා නැහැ අපිට හොඳ නාවික හමුදාවක් තියෙන්න ඕනේ කියලා. මේ රට ස්වයංපෝෂිත වෙලා මේ රට මේ මේ මේක මේක උඩට ගන්නවා නම් අපේ කෝස්ටල් බෙල්ට් එක අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. මම මේ මේ ඉතිහාසය කියලා තියෙන විදිහට පරාක්‍රමබාහු රජුරන්ට ඒක තිබ්බා. එතුමගේ කාලේ රට ස්වයංපෝෂිත වුණා. ඒ වගේ හැමදාම හරියටම මේ කෝස්ටල් බෙල්ට් එකේ ආරක්ෂාව තර කරගන්න පුළුවන් කාලේ අපි හොඳටම මේ ශක්තිමත්ව ඉඳලා තියෙනවා. නමුත් මේ රටේ තියෙන අපි හදාගෙන තියෙන එකක් තමයි මේ හමුදාවක් අවශ්‍යයි, ගුවන් හමුදාවක් අවශ්‍යයි. නමුත් නාවික හමුදාවට හිතලා බලන්න මේ රටේ භූමිභාවය වගේ හත් ගුණයක් අපිට තියෙන මේ අනන්‍ය ආර්ථික කලාපය, ඒ වගේ 27 ගුණයක් සර්ච් ඇන් රෙස්කියු මේ අපිට දීලා තියෙන ඒරියා එක 27 ගුණයක්. එතකොට අපි ක්ලේම් කරලා තියෙනවා කන්ටිනෙන්ටල් ෂෙල්ෆ් එකට, මහද්වීපික තටාකයට ගොඩබිම වගේ 21 ගුණයක්. ඒක 2025 විතර අපිට ලැබුණොත් අපි ආර්ථික වශයෙන් අපිට මේ ගවේෂණය කරලා මේක විශ්ලේෂණය කරලා මේ සම්පත් නෙලා ගන්න අපි ඉතාම හොඳ තත්ත්වයකට පත් වෙනවා. නමුත් ඒවා අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒවා ආරක්ෂා කරන්න ලෝකෙ කිසිම නාවික හමුදාවකට බෑ. තමන්ගේ රට විතර තමන් විසින් තනියම ආරක්ෂා කරගන්න. ඒකින්ද තමයි අපිට ඉන්ටර්නැෂනල් කෝපරේෂන් එක අවශ්‍ය. ඒකින්ද තමයි අපිට මේ ඩිෆෙන්ස් කෝපරේෂන් එක අවශ්‍ය. දැන් පෞද්ගලික අවශ්‍ය වල MCC කිව්වා, ඇක්සා කිව්වා, සෝෆා කිව්වා. ඔය ඇක්සා සෝෆා අදටත් තියෙනවා. ඔය කවුරු නැහැ කිව්වා. ඒවා එහි ගියක් තියෙනවා, මෙහි ගියක් තියෙනවා. ඉතින් මේ ඒක වෙනම කතාවක්. මගේ පුද්ගලික මතය මම කිව්වේ. මේ මේකේ විද්වත් මණ්ඩලයේ මතය නෙමේ. ඒ වගේ මේ SAR රීජන් එක, සර්ච් ඇන් රෙස්කියු රීජන් එකේම අති මහත්. ඒ තත්ත්වයට අපි යන්න ඕනේ. මැරිටයිම් ගවර්නන්ස් කියන එකේ වැඩිදුර කතා කරන්නේ නැහැ මම. ඒක ඇත්තටම රාජ්‍ය ආයතන වල තියෙන දුර්වලතා,
अभी हदान लोन है इट पास तमाय अपे सफलता वे वरी कल अभी मुद विश्वासनीय समुद्रीय राज्य बवट पत्न कटान पुलवा सागर आर्थिक ब्लू एकोनॉमिकने वेनम विषया किंदा पुलूल विषयाकसा मेपिल बंदव विस्तरकंड नम ओशन एकोनॉमिकने सागर आर्थिक दिन आर्थिक बलात्मक नील आर्थिक तिरसरलिस आर्थिक संवर्धने की सागर आर्थिक अभी इतम नील आर्थिक दीर्घकालीन सरस मुखट अभी अन्नोने और पहम पहाट एक मे इतम दिग मेकट ओशन एकोनॉमिक मास हाय मास हाय अभी मेक यावत्कालीन कल मे आर्थिक नंगण कटयुत करू करा पुलवांग करा हकियावती विद्वत मंडलिया अभी सत्व इन्वाने का मिथन की अन्नो नीतिमय परिसर मन एनवायरमेंट विनम कथाकोने संबंधी अवधान यात्रने सलसुम किताम मेकनिसम सलसुम किताम वैदगत क्रियावलिया एक उपाय मार्ग सलसुमी अदल तीन ये सलसुम करहमद गेल एक मीन संपत्दी संपत्दी मे मानव संपत मूल्य भौतिक तुरतुलसाक्षण उपदेश हरियट नियम आकार अभी युदाग नियम अत्यावश्यसाई मम दिन्ने मे उपाय मार्ग सभी मे मेक मैं कलूत की हुआ मैं देशपालन के मेत की अनीत मैं पार्श्व करवांगे कीर्ति की गुड़ाक वाटिनवाइट रिजिस्ट्रेन अवती है अमेरिकन ब्यूरो ऑफ शिपिंग ने अवती है सिंगापुर रिजिस्ट्रेशन अवती है यह अनकोट इनकोट ए इतना पार्श्व करवांगे कीर्ति अणु अपीटतीन अपीटतीन अभिमान अपीट हेलट गए पुलवांग अभी ए अणु कटयुत की अत्यावश्यक इतकोट एंड सपी अंदुरा मीन अंदुरा वेस्ट अंदुरा मे एंड वेस्ट सह मीन अभी हरियट कल्ला स्वांत कल्ला फेट असेसमेंट कल्ला मरीन डोमेन असेसमेंट कराना अभी हंद उपाय मार्ग सलसुमा खेदेनवा मे ब्रिज संपूर्ण करा एक अवसान वाशें सुलू वचनाख्याणे मे हतलिस्तुन सेनांकन मम दैक्का मे प्रिंसिपल मैरिटाइम सिक्योरिटी कंपनी का मे एमएलएम मे निकांग टीवी वाला क्या गहना गूगल एक क्या विल्ला मे हतलिस्तुन सेनांकन वचन अध्यक्ष की हुआ उठकियाणे कवरू मनवा की हुआ हतलिस्तुन सेनांकन अवतक्षेरु करंडेपा अवतक्षेरु किरीमें मे निदागन इन्न सिंह पेटाउटिका नगिट्टो गान्ने का पमनाई केला ओया साली बलट ओया क्या गहिली बलट एवट मे पाए एकलीला इन्न मिनिस्सु कोट्टासया मे हतलिस्तुने सेनांके नया कियन एक कियन्नोने एया वेड करपु सेनांक वेनस वेन्न एति नमुत मेक दनुमिन सपिदि सेनांकयक निसा ए दनुमत एक्क अभी ओन वेला हेपिंड कमती मे एक मेक मम नवर्तन पोटी वेलावा वैपुर सामवेन उन्ना गटल तीनवा यमुरा इला भूमि स्तूति हाई अपीट सागर आर्थिक करा पेरट गिनी पुलवां कोहमद अपीट सरलव करण पैदल आयस इंद्र इंद्रनाथ प्रणाक महात्म्य इवागे मेवलावे अपिट अधास दक्वान संबंधे बेरुना मेरटे विषन कक्तियन नायक इन्ना कील अपिट उप्पुकरपु इवागेम राज्यायतन लाभकरान पुलुवं कील अपिट उप्पुकरपु पाटली चंपिकर अनोक महात्म्यात हिटपोमात पाटली चंपिकर अनोक महात्म्यात अपिट एक्क मे मीटिंग एके मे अवस्थावे संबंध वेला इन्ना එතුමා අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමා මේ අවස්ථාවේ කුරුණෑගල සිට
කොළඹට පැමිණෙමින් සිටින නිසා මම අපි ප්‍රශ්න අසන්න අවස්ථාව ලබා දෙනවා බන්දුල චන්ද්‍රසේකර මහත්මයා අත උස්සලා තියෙනවා එතුමාට අපි අවස්ථාව ලබා දෙනවා බන්දුල චන්ද්‍රසේකර මහත්මයා ඔබට කතා කරන්න පුළුවන් ඔව් හෙනවද ඔව් අපිට හෙනවද අපිට හෙනවද ඔව් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ආයේෂ් රණවක මහත්මයා අපේ ඉල්ලීම අනුව මේ අදහස් දැක්වීම කිරීම මම හිතන මගේ යුතුකමක් තියෙනවා අපේ ආයේෂ්ව මේ සාකච්ඡාවේ හඳුන්වා දීමේදී එතුමා මේ ධීවර සම්මේලනයේ උපසභාපති හැටියට පමණක් නෙමෙයි මම හිතන්නේ එතුමා නාවික හමුදාවේ හිටපු උයලා නිලධාරියෙක් විශ්‍රාමලත් නිලධාරියෙක් ඉතින් මං හිතන්නේ ඒ නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය නාවික ශක්තිය හා අපි රටක් හැටියට අපි නාවික ශක්තිය ගොඩනගා ගැනීම වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැනත් එතුමාට ලොකු අවබෝධයක් තියෙනවා එතුමා හුදෙක් කර ආරක්ෂක විෂයපතේට පමණක් සීමා නොවී ප්‍රධාන වශයෙන් මේ සාගර ආර්ථිකය ඒ වගේම මේ ධීවර ජනතාව ගැන එතුමාට තියෙන විශ්වාසයේ කැපවීම තුල තමයි මම හිතන්නේ අදහස් ගොඩක් ඒ සම්බන්ධයෙන් උත් ඉදිරිපත් කළේ ඒක මම දන්න හින්දගෙන එතුමා කාලයක් පුරා ධීවර අමාත්‍යාංශයේ උපදේශකෙක් හැටියටත් ඇමතිවරු කීප දෙනෙකුටම සේවය කළා නමුත් එතුමා තාම තෘප්තිමත් වෙලා නැහැ මේ අංශයේ අපිට සංවර්ධනය කරන්න පුළුවන් අපසරිය ගැන මේ පිළිබඳ හරි ව්‍යායාමයක් අතීතයේ ගත්තා කියලා ඒකින්දම තමයි විශේෂයෙන් එතුමා මේ උත්සාහය දැන් ජනතාව එක්ක සම්බන්ධ වෙලා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයේෂබ එක කාරණයක් කිව්වා මේ විශේෂයෙන් බලශක්තිය ගැන සුලන් බලය ගැන මම පොඩ්ඩක් ඒකට එකතු කරන්නම් අතවසෙම්ම මේ ලංකාවේ සුලන් බලශක්තිය පිළිබඳවත් සූර්ය බලශක්තිය පිළිබඳවත් මේක වසර 15කට විතර කලින් USAID ආයතනය ඇමරිකානු USAID ආයතනය ලංකාවෙත් මාලදිවයිනත් පාදක කරගෙන යම් සක්්‍යතා අධ්‍යනයක් කළා එක බොහෝ කියන්නේ මැප්ස් පාවිච්චි කරලා පේබින් පැටන් පාවිච්චි කරලා සක්්‍යතා අධ්‍යනයක් කළා ඒ සක්්‍යතා අධ්‍යනය අනුව ඇතවසම ලංකාවේ සූර්ය බල ශක්තිය ඔෆ්ෂෝ කියන්නේ මූදු කරේ මූදු මූද තුල තියෙන සුරන් බල ශක්තිය මෙගාවොට් 22000ක් පමණ බවට තක්සේරු කළා තියෙනවා. මෙතන මේ මූලික අධ්‍යයනයෙන් පස්සේ තමයි ලංකාවේ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය පිහිටෝලා එහි එක අරමුණක් හැටියට සුරන් බල ශක්තිය ගැන යම් අධ්‍යයනයක් කරලා මයිතන්නේ පෞද්ගලික අංශයට ආරාධනා කළා ලංකාවේ සුරන් බල ශක්තිය ගොඩනගන්න. ඇත්තටම අපි තාම ඕප්ෂෝ පැත්තට ගිහිල්ලා නැහැ. අපි තාම ඉන්නේ මේ ගොඩබිම තුල සුරන් බලය ගොඩනැගීම. නමුත් විශාල ධාරිතාවක් තියෙනවා. මේ ධාරිතාව ගැන මම මේ කියන්නේ ඒ කාලේ ඇමරිකන් අධ්‍යයනය ප්‍රතිඵලයේ උනේ ඇත්ත වශයෙන්ම දකුණු ආසියාකරයේ පොදු විදුලි බල පද්ධතියක් හදන්න. ඒක ඒ ඒ ඒ යම් වැඩමුළු වලට අන්තර්ජාතික වැඩමුළු වලට මමත් සම්බන්ධ වුණා. ඒ විශේෂයෙන් අපිට තියෙන සුරන් බල ශක්තිය, ඒ වගේම බංග්ලාදේශයට තියෙන ඒ ස්වභාවික වායු ශක්තිය, ඉන්දියාවේ ගල්නඟුරු වගේ දේවල් ඒ ඔක්කොම ඒක රාශි කළ පොදු
අර යුරෝපයේ වගේ පොදු කොමන් ග්‍රිඩ් එක හදනවා වගේ උත්සාහයක ඇමරිකන් ඇමරිකාව උපාය මාර්ගයක් විදියට දකුණු ආසියාවට දකුණු ආසියානු රටවලට පෙන්වලා දුන්නා. නමුත් මේ දකුණු ආසියා රටවල් අතර තියෙන ඒ කාලේ තිබ්බා දරුණුවටම දැන් දැනුත් තියෙනවා තියෙන දේශපාලන විෂමතාවයන් දේශපාලන ප්‍රතිවිරෝධයන් විශේෂයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර යම් ප්‍රමාණයට බංග්ලාදේශය සහ පකිස්තානය අතර ඒ වගේම ඒ කාලේ වෙනකොට ලංකාවත් එක්කත් යම් විදිහේ ඉන්දියාව ලංකාව අතරත් යම් යම් ප්‍රතිවිරෝධයන් තිබ්බා. ඉතින් ඒ නිසා ඒක යටපත් වුණා. නමුත් එහෙම දුර සැලැස්මක් ඇමරිකාවට ඒ කාලෙත් තිබ්බා. ඉතින් ඒකින්ද දැන් ඔය ගෑස් වගේ දෙයක් උනත් ගැන ඇමරිකාව උනන්දු වෙන්නේ එහි එක පියවරක් හැටියට වෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් මම ඒක ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් ඒ ගැනත් අපි හිතන්න ඕනේ. කොහොම හරි මෑත කාලේ ඔය සුනිත් බලශක්ති අධිකාරිය ගෝඩ් 100ක මන්නාරමේ මේ විදුලි බලාගාරයක් ආරම්භ කළා. මෑත කාලේ ඉන්දියානු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකෙක් ආවා. මේ ගැන සොයා බලන ගවේෂණයක මෙයා සදා ආයෝජනයක් කරන. එහෙම ආයෝජන ඊට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට ආවා. මට මතක හිටින මෙගෝට් 400ක ඔෆ්ෂෝ ව්‍යාපෘතියක් සඳහා ආවා. ඉතින් මේවා කියන්නේ අපි නිස්සී අර අයෙස් කියපු එකට කාරණේට එනවා. අපි නිස්සී විභවතාවය ගැන අවබෝධයක් තියෙනවනම් ඒකෙන් උපයන්න පුළුවන් ආදායම ආර්ථිකයට කොයිතරම් දායකත්වයක් ගන්න පුළුවන්ද කියන එක අපි හිතනවා නම් අපි විදේශ ආයෝජන හරි කැඳවගෙන කිරීමේ වරදක් නැහැ. නමුත් අපිට හරියට ඒ ගනුදෙනුව නිගෝෂියේට් කරන ඒ ගනුදෙනුව හරියට කරගන්න අපේ රටේ අර කිව්ව වැලියුස් එක එහෙම නැත්නම් අපේ රටේ අවශ්‍යතාවය නැෂනල් ඉන්ට්‍රෙස්ට් එක කරන්න නම් අපි හොඳ විභවය ගැන පිළි හොඳ තොරතුරු තියෙන්න ඕනේ. ඒ ආර්ථික වටිනාකම ගැන තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් රටක් හැටියට අපි පරාදීන වෙන්න පුළුවන්. නැත්නම් අපේ ඒ ශක්තිය අපේ විභවය වෙනත් රටක් විසින් සූරා කරනවා කිව්ව සූරා කරන්නත් පුළුවන්. මොකද එහෙම වෙලා තියෙනවා. දැන් උදාහරණයකට නේපාලයේ තියෙන විශාල ජල විදුලි ඒ ඇමරිකානු මේ පරේෂණයේ තිබ්බ ඒ කාර්යයේ තියෙන ජලවිදුලිය ඒ ජලවිදුලිය ඉතාම තුට්ටු දෙකට ඉන්දියාව පොල්ල කරනවා කියන්නේ ඒ දැන් තමයි ටිකක් හරි ඔය ඒ ගැන සාකච්ඡාවක් ඇතිවීමින් තියෙන. ඉතින් මේ වගේ එකකදී වැදගත් වෙනවා. මම මේ බලශක්තිය පැත්තෙන් කතා කළේ. ඉතින් මම හිතන හරි වැදගත් බලශක්තිය පැත්තෙන් විශේෂයෙන් සුළං බලය මුහුදු කර ඔෆ්ෂෝ වින් පවර් නම් අපිට හොඳ ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේමයි තෙල් හා මේ ගෑස් ගැන. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි බන්දුල චන්ද්‍රසේකර මහත්මයා. අපේ ප්‍රශ්නයක් විසන්න අවස්ථාව හර්ෂ ඔව් සර්. හර්ෂ විනාඩියක් දෙන්න මේ සුළු නිවැරදි කිරීමක් බන්දුලට කරන්න ඕනේ. ඔව්. පළවෙනි එක තමයි මම නාවික හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක් නෙවෙයි. මම බොහොම කියන්නේ සුළු කාලෙකින් නාවික හමුදාවෙන් ඉල්ලා අස්සලා ගියා පෞද්ගලික හේතුවක් මත සහ විශ්‍රාම ගියෙත් නැහැ. නමුත් මම මේ නාවික ශේෂ්‍රය පිළිබඳ නාවික වෙළඳ නාවිකංශයේ කපිතාන්වරයේ දක්වා මම සේල් කරලා සම්පූර්ණ සාගරය මත ජීවත් වෙච්ච මිනිහෙක් මේ අද වෙනකල්. ඒකින් තමයි මම මේ සාගරය ගැන දන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක කටයුතු ගැන මම දන්නේ. මම මේ පැත්ත විශේෂ අධ්‍යයනයක් කරලා තියෙනවා. මේ නාවික ශේෂ්‍රය කොහොමද හැසිරෙන්නේ කියන එක මේ ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක. ඒකින් ද ඒක පොඩ්ඩක් නිවැරදි විය යුතුයි. ප්‍රශ්න අහන අයට අවස්ථාව ලැබලද? හොඳයි. වෛද්‍ය ප්‍රියංගනී ජයසුන්දර මහත්මිය අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. එය ප්‍රශ්නයක් අහන්න අවස්ථාව ඉල්ලලා තියෙනවා. ඔබට අවස්ථාව
ආයේ ඔව් thank you මේ මට අවස්ථාව දුන්නට මම මේ බොහොම සාවධානව මේ ඔබගේ මේ ප්‍රසන්ටේෂන් එකට හුම්කන් දුන්නා මමත් එකඟ වෙනවා අපි මොන දේ කරත් අපේ මේ උපාය මාර්ග මොනවා ගැන අපි කතා කරත් අපේ ජනතාව අපි දැනුවත් කරේ නැත්තම් කිසිම වැඩක් වෙන්නේ නැහැ අපිට දැනුවත් කරන්න පුළුවන් විද්වතුන් අපව දැනුවත් කරන්න පුළුවන් දේශපාලකයන් අපිට එක එක සැලසුම් හදන්න පුළුවන් නමුත් අපි මේ ගන්න ක්‍රියාමාර්ගය ජනගත වෙන්න ඕනේ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස මොකද මම බ්‍රාහ්මීය සහ නාගරික වශයෙන් NGO CBO ජනතාවත් එක්ක වැඩ කරලා තියෙන නිසා මන් දන්න දෙයක් තමයි ජනතාව අනුගත වුණේ නැත්තම් අපේ රටට මේ දේ අවශ්‍යයි කියලා අපිට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මං හිතනවා මේ දැන් ඔබ හොඳ සැලැස්මක් ගැන කතා කරගෙන යනවා. මේකට තව තව දේවල් එකතු වෙන්න ඕන, තව තව අයගේ අදහස් එකතු වෙන්න ඕනේ. ජනතාවගේ අදහස් එකතු වෙන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මුහුද ආශ්‍රිතව මුහුදු මේ මුහුදෙන් ජීවානෝපය කරගන්න අය අතර සමහර වෙලාවට තියෙන දැනුම හරිම අසීමිතයන් විස්මිතයි. ඔබ කතා කරොත් එහෙම මොකද මට මම කාලයක් කල්පිටියේ මේ ජනතාව දිව්‍ය ජනතාව එක්කයි සහ අනිත් ජනතාව එක්ක වැඩ කරනකොට මට කතා කර ලැබුණා ඔවුන්ට සාගරය පිළිබඳ ඔවුන්ගේ තියෙන අත්දැකීම් හරි බහුලයි. නමුත් වෙලා තියෙන්නේ කවුරුවත් එයාලට අහුම්කන් දෙන්න නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ජනගත කිරීම කරන එක හරි වැදගත්. ඒක කරන්න අර ඔබ කිව්වා වගේ 43 සේනාංකයේ ඕ වටේව ද මේ බලවේගයේ වගේම මට තියෙනවා ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් මේකට අපේ ජනතාව හරි ජනතාව අතරින් ධීවර ජනතාව උනම ජනතාවක් සහ තරුණ ඉන්නවා අපේ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යෝ ඉන්නවා ලාබාල දරුවෝ දැන් හරියට මේ අපේ රට රැකීම පිළිබඳව සාගරයෙන් සහ ඔය ප්ලාස්ටික් පොලූෂන් වලින් අපි රැකගන්නේ ගැන මම හිතන්නේ අපේ වැඩිහිටි පරපුරට වැඩි අපේ මේ තරුණ සහ ලාබාල දූ දරුවන්ට හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා කොහොමද මේ මේ ප්‍රයත්නයට උදව් වෙන්න ඕනේ නම් සම්බන්ධ වෙන්න ඕනේ නම් දැනුම ලබා ගන්න දැනුම දියුණු කරගෙන මේකේ ක්‍රියාකාරී සමාජිකයෙක් වෙන්න ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවද? එහෙමනම් ඕගොල්ලෝ කොහොමද ඒකට ඒ අවස්ථාව ලබලා දෙන්නේ? එහෙම නැත්නම් මේ 43 වෙනි සේනාංකයද මේක පෙරමුණ ගන්නෙ? අන්න ඒ ගැන මට අහන්න කැමති ආයේෂ්ගෙන් මං හිතනවා මුලින්ම අපි කරන්න ඕනේ මේ ව්‍යායාමය පළමුවෙන්ම ජනගත කරලා ජනතාවගේ අදහස් ලබා ගැනීම තමයි කියලා. බොහොම ස්තුතියි. Thank you madam. Thank you very much. එනවද? ප්‍රශ්නෙට පිළිතුර නම් ඔව්. 43 සේනාංකනේ අපි පෙරමුණ අරගෙන ඉවරයි. අපි පෙරමුණ අරගෙන මේ ගමන දැන් සෑහෙන දුරට ධීවර ජනතාවත් එක්ක ගිහිල්ලා ඔබ කියන පරිදිම මේ ධීවර ජනතාවට ඇත්තටම ඒගොල්ලන්ගේ දැනුමයි මේ රාජ්‍ය නිර්දානගේ දැනුමයි එකතු කළා අර ප්‍රජා මූලික කළමනාකරණ ක්‍රමවේදයක් සකස් කිරීම තමයි අපගේ අභිප්‍රාය. ඒක මේ මේ උපාය මාර්ගික සැලසුම් වලත් තියෙනවා. ඉතින් අපි ඒක පටන් ගන්න ඉවරයි. නමුත් මේ කුඩා දරුදරියන් සඳහා මම දැක්ක නොයෙකුත් ප්‍රයිවට් ඕගනයිසේෂන්ස් මේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. අපි ඉදිරිපත් වෙලා තියෙනවා, අපි පෙරමුණ අරන් තියෙනවා, ඉදිරියේදී අපි තවත් ඉදිරියට මේ විදිහට ජනතාවගේ ළඟටම යනවා. ඒ නිසා ඒ ගැන කිසිම ගැටලු සහගත තත්ත්වයක් තියාගන්න එපා. එන්න අපිට ජොයින් වෙන්න. එතකොට මේ ගමන යන්න ලේසි. ડોક્ટર ප්‍රියංගනි මේ වගේ කියන්නේ මේ ඉතාම විද්වත් දැනුමක් තියෙන අය අපි එක්ක සම්බන්ධ වෙනවා නම් අපිට ඒක ලොකු ශක්තියක් සහ ආඩම්බරයක්. මම හිතනවා ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා කියලා. ඔව්, thank you ආයේෂ්. හොඳයි. මීට අමතරව ලක් බාබරා කියන නමින් ඉන්න කෙනත් අපේ ප්‍රශ්නයක් අහන අවස්ථාව ආන. හරි. හොඳයි.
මීට අමතරව සංජීව රත්නායක මහත්මයා අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඔහුගේ ප්‍රශ්නය තමයි මොහොදු ආරක්ෂක සේවාවලින් මහා මුදලක් උපයනවා කියලා පෙන්වන්න ඇතම උත්සාහ කරනවා. ඒක ඇත්තක්ද? එහෙමනම් ඒක ඇත්තක් නම් ඒක රාජ්‍ය සේවාවක් ලෙස කරන්න බැරිද කියන එක සංජීව රත්නායක මහත්මයා යොමු කරන ප්‍රශ්නය. මේක මෙහෙමයි. මේකටත් වෙනම වෙබිනර් එකක් තියන්න වෙනවා. මේකට කරුණු කියන්න කිව්වොත් මොකද මේ බොරු ගොඩකට උත්තර දෙන්න වෙනවා. ඉතා සරලව කිව්වොත් 2001 සෝමාලි රාජ්‍ය බිඳ වැටෙනවා. 2001 බිඳ වැටෙන සෝමාලි රාජ්‍යයේ බිඳ වැටෙනවත් එක්කම මේ ඒ හරහා මේ රෙඩ් සී එක හරහා රතු මුහුද හරහා එන නැව් ඒ හරියේ ඒගොල්ලන්ගේ අපතවයේ ඩම් කරන්න පටන් ගන්නවා. එතකොට මේ සෝමාලි තරුණයෝ කඩු පොළු වගේ දේවල් අරගෙන තමයි මේක ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ ෆිෂරිස් බෝට්ටු දෙකක් තුනක් අල්ලා ගත්තට පස්සේ ඒගොල්ලෝ අයිතිකාරයන්ගෙන් පොඩි රෑන්සම් එකක් ඉල්ලනවා. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා මේක ව්‍යාපාරයක් කියලා. මෙන්න මේ ව්‍යාපාරයට උත්තර දෙන්න තමයි මේ රටවල් ගණනාවක් එකතු වෙලා සංවිධානයක් හදාගෙන මේ ප්‍රින්සිපල් මැරිටයිම් සෙකියුරිටි සර්විසස් පටන් ගත්තේ. ඒක 2009 පටන් ගන්න ශ්‍රී ලංකා නාවික හමුදාව. වෙන කවුරුවත් නෙමෙයි ශ්‍රී ලංකා නාවික හමුදාව. 2009 පළවෙනි එකට ආයුධ දෙනකොට ඊළඟ නැව එන්නේ 2010 මාස 3කට 4කට පස්සේ. එතකොට 2012 වෙනකොට මේක හොඳ ආදායම් මාර්ගයක් හැටියට නාවික හමුදාවට එනවා. මේ නාවික හමුදාවට එන සතයක්වත් නාවික හමුදාවේ කවුන්සලට නෙමෙයි, මේ සියලුම දේ යන්නේ මහා භාණ්ඩාගාරයට. නාවික හමුදාව කරේ අවියාවිත් හැපීම විතරයි. හොඳ 2000 මේ ගණන් හදනකොට පෙන්නනවා 2009 ඉඳලා 2012 වෙනකල් මේ මන්දගාමී සොරයෙන් ආපු මේ ව්‍යාපාරය මෙච්චරක් හම්බ කරා රුපියල් 100යි. 2012 මේක දැහැ ගන්නවා. දැහැගෙන 2012 ඉඳලා 2015 වෙනකොට පෙන්නනවා ඔන්න අපි 300ක් හෙව්වා. ඒ හොඳම කාලෙදි. ඊට 2015 දී ආපහු නාවික හමුදා වර්ගන කියනවා මේක. ඊට පස්සේ මේක ලියලම තියෙනවා This is a dying operation. මේක දැන් මේක කරන කම්පැනි ගොඩාක් විකුණලා මේ 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 ඔපරේෂන් එක හරියට දුවන්නේ නැහැ. මොකද ඔපරේෂන් එක දුවන්නේ නැති හේතුවක් තිබ්බා. මේකේ ලිමිට්ස් හදලා තිබ්බා. ඒ ඒ ලිමිට්ස් වල තිබ්බා රිස්ක් එක වැඩිම ඒරියා එක අපි හිතමු මීටර් 10යි කියලා. ඒ මීටර් 10 එන්න 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 අඩු වුණා මේ අන්තර්ජාතික මේ මේ රටවල් එකතු වෙලා ඒක අඩු කරා. ඒක අඩු කරන්න අඩු කරන්න අර ගාල්ලට තිබ්බ ඒ උනන්දුව ගාල්ලට තිබ්බ ඒ ඒ ඒ ඒ මේ තියෙන මේ ඒ ප්‍රොමිනන්සි එක ඒකත් අඩු වුණා ටිකක්. ඉතින් ඒක අඩු වෙලා තමයි මේක දැන් අද ඉතාම සුළු හයි රිස්ක් ඒරියා කියන එක ඉතාම සුළු ප්‍රමාණයකට තියෙන්නේ. මේක ලොකුවට තියෙනකොට ඒක ගාල්ල ආසන්නයට එනකල් තිබ්බා. දැන් එහෙම ගන්න නැහැ. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. ඒවා කවුරුත් කතා කරන්නේත් නැහැ. මේ විෂයපතේ දන්නේ නැති රටේ ජනතාවට ඇවිල්ලා කියනවා 2000 අපි දැන් කිව්වොත් එහෙම පහුගිය අවුරුදු දෙකේ රංචාරක රජිස්ට්‍රේෂන් කොච්චර ඉපුවද කියලා ඇහුවොත් කවුරු හරි 2050 අපි කිව්වොත් 0යි කියලා. එතකොට කොවිඩ් කියන එක කියන්න එපා. කොවිඩ් කින්ද උපයන්න බැරි වුණා කියන එක කියන්න ඕනේ. ඒ වගේ තමයි මේ ඔපරේෂන් එක මන්දගාමී සොරෙන් මන්දගාමී විදිහට නැගගෙන යනකොට තිබ්බ ආදායමයි ඊට පස්සේ මේක හොඳටම තියෙනකොට මේක ඩැහැගෙන ගත්ත ආදායමයි ඒ දෙක සංසන්දනය කරන්න බෑ. අනික නාවික හමුදාව විශ්වාස කරන්නේ නැහැ කියන එක ඇත්ත. නමුත් මේවා ආයුධ. මේ ආයුධ පුද්ගලික අංශයට දෙන්න බෑ. මේ මේ ආයුධ හසුරවන්න. ඒ කොහොමද දෙන්නේ? දැන් අද මොනවද කරන්නේ? අද මොකුත් කරන්නේ නැහැ. අපි කිවිසුමක් ගැන දන්නෙත් නැහැ. නාවික හමුදාව කියන්නෙත් නැහැ. මොකද්ද තියෙන කිවිසුම කියලා. අපිට ආරංචි විදිහට පුද්ගලික සමාගමකට දීලා තියෙනවා ඒගොල්ලන්ගේ මාමරියක. ඒ පුද්ගලික සමාගමෙම තියලා තියෙනවා නාවික හමුදාවේ වෙපන්ස් ටික. ඒ පුද්ගලික සමාගම මැදිහත් වෙලා තවත් රජයේ ආයතනයක් එක්කතු වෙලා දෙනවා එළියට වෙපන්ස් ටික. ඉන්වයිස් කරන එක විතරක් අර පුද්ගලික සමාගම කරනවා. ඔක ව්‍යාපාරයක්ද? ඔක බිස්නස් එකක්ද? ඔක ඔයාටත් පුළුවන් මටත් පුළුවන් මේ රටේ ඕනම කෙනෙකුට පුළුවන්. කවුරු හරි බිස්නස් එකක් කරනවා කවුරු හරි බඩු දෙනවා මට කියනවා ඉන්වයිස් කරන්න මගේ නමට කියලා. ඔය බිස්නස් නෙමෙයි ඔය මංකොල්ලකෑම. ඔය මංකොල්ලකෑම. ඒකින්ද ඔය බොරු වලට මේ රටේ ජනතාව අහුවෙන්න එපා කියන එකයි මම කියන්නේ. ඒ තවත් වැඩි විස්තර ඕනනම් ඔය නයිජීරියන් කතාවල වැඩි විස්තර ඕනනම් ඒවටත් උත්තර දෙන්න පුළුවන්. මේ වෙලාව මදි හින්දායි මම මේ 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 ඉතාව මේ සුළු වශයෙන් මේක අත දැක්වේ. බොහොම ස්තුතියි. හොඳයි. තවත් ලක්
බාබරා කියන නමින් ඉන්න පුජ්‍යලයා කවුද? ඔව්. ඔහුටත් අවස්ථාව ලබා දෙන්න කැමතියි. ඔහු හෝ ඔහුට හෝ ඇයට ඔබට ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අන්මියුට් කරලා. ඔව් හර්ෂ, මම අයිවන්. මම ලක්ෂිත බබරන්ද. මගේ ඊමේල් නමින් මං ඇත්තේ. ඇහෙනව නේද? ඇහෙනවා ලක්ෂිත. කතා කරන්න. ඔව්. මගේ ප්‍රශ්නේ මේකයි අයිෂ් මහත්මයා. අපි දිගටම දැන් සාමාන්‍ය මිනිස්සු විදියට අපේ අපිට මූද කිව්වාම අපේ ඔළුවේ තියෙන මාළු. අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ ලොකු කතන්දර නෙමෙයි. අපිට මාළු කන්න තියෙන තැනක් විදියට තමයි අපි මූද يعني මාළු පරිභෝජනයට ගන්න අවස්ථාවක් විදියට තමයි ධීවර කර්මාන්තය ගැන තමයි අපේ يعني සාමාන්‍ය මිනිස්සු විදියට අපි හිතන්නේ. නමුත් සාමාන්‍ය මිනිස්සු විදියට අපිට දැන් තියෙන ප්‍රශ්නෙත් ඒකමයි. මොකද මේ ධීවර කර්මාන්තයේ රටවටේ මුද තිබුණත් මාළු ආශ්‍රිත නිෂ්පාදනවල විශාල මිල ඉහළයක් තියෙනවා මේ කාලෙත්. දැන් අතිශයම වැඩි වෙලා තියෙනවා. මේ පහුගිය මීට පෙරත් සාමාන්‍ය පරිභෝගිකයට මාළු කියන එක ටිකක් දරන්න අමාරු. ඇත්තටම කියනොත් සුඛෝභෝගී භාණ්ඩයක් වගේ තමයි ඉතින් මාළු, සමහර මාළු වර්ග. ඒවා සාමාන්‍ය මිනිහට කන්නම් බෑ. ඒක සල්ලිකාරයන්ට විතරයි ඒවා කන්න පුළුවන් වගේ මානසිකත්වයක් තියෙනවා. ඔබතුමා හිතන්නේ ඇයි මොකද්ද මේ 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 ධීවර කර්මාන්තය කියන්නේ සාමාන්‍ය මිනිහට මේ මුහුදෙන් කියන්නේ රට මැද ඉන්න මිනිහට මේ මාළු ටිකක් කන්න එවැනි වැඩ පිළිවෙලකට කොහොමද රට මේ ආර්ථිකය හදාගන්නේ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ. ප්‍රධාන වශයෙන් ටෙක්නොලොජි. අපි මේ තියෙන මේ තාක්ෂණික අද කොච්චර දියුණු වුණත් අපි සාම්ප්‍රදායික ලෙස ඒව එකපාර ඩැහැ ගන්න ටිකක් අදිමදි කරනවා අපේ ධීවර ජනතා. ඉතින් ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. ඒගොල්ලන්ව හරියට උගන්වන්න ඕනේ. දැන් මේ කාලයකට ඉස්සෙල්ලා ලොง ලයින් කියන එක තිබුණ නැහනේ. ලොง ලයින් තිබුණ නැහැ. අඩි 28 බෝට්ටුව තිබ්බේ එක දවසයි ගිහිල්ලා ආවේ. ඊට පස්සේ ඒක මල්ටි ඩේ වුණා. බහුදින යාත්‍රා වුණා. ඉතින් මේ ටෙක්නොලොජි එක උගන්වන්න පුළුවන් කොටසක් ඉන්නත් එපා. ටෙක්නොලොජි එක දැන් ධීවර ජනතාවට තියෙන අත්දැකීම් සහ දැනුම අතිමහත්. අර ඩොක්ටර් ප්‍රියංගනී කිව්වා වගේ ඒගොල්ලෝ එක්ක වටේමට කතා කරන්න බෑ. ඒගොල්ලන්ට ඒ තරම් දැනුමක් තියෙනවා. නමුත් ඒ දැනුම අපි හරියට ගැට ගහ ගන්න ඕනේ. ඉන්දියන් ඕෂන් තුන කමිෂන් එක තියෙනවා. FAO එක තියෙනවා. ඉතින් ඔය වගේ නීති රීති මාලාවන් එනකොට ඒවා එක්ක ගිහිල්ලා ඒවා කවුන්ටර් කරලා ඒවා කතා කරලා අපේ ධීවරයට සහනයක් වෙන්න, සහනයක් දෙන විදිහට කතා කරන්න පුළුවන් ටීම් එකක් අපිට ඉන්න ඕනේ කියන එකට හා කියලා ඇවිල්ලා වැඩකුත් නැහැ. මේ ඒගොල්ලෝ දැන් මම දන්නවා ගියා 2017 ද කොහෙද ඒගොල්ලෝ අපිට දුන්නේ ෆ්‍රී ඩිවලොප්මන්ට් ප්ලෑන් එකක් කියලා දුන්නා. අඩි 24 මේ මීටර් 24.5ට වැඩි එක යාත්‍රාවකටයි අවසර දුන්නේ, එක යාත්‍රාවකටයි. ඒ මොකද අපේ යාත්‍රා 5000ක් 50000ක් 25000ක් තියෙනවා කියලා ඒගොල්ලෝ නිකන් ඔළුවේ අමුතු විකාරයක් මවාගෙන තියෙනවා. නමුත් දන්නේ නැහැ මේ පොඩි යාත්‍රා කියලා. අපිට ටොන් 6යි 7යි ගහන් ගහන් ඉන්නේ මේ යාත්‍රාවක. මේ චීනේ නැවක් ගියොත් ටොන් 2000යි 3000යි. ඒවය බ්ලාස්ට් ෆ්‍රීසිං තියෙනවා. පසුවස්සලු තාක්ෂණය අපේ ඉතා දුර්වලයි. ඒකෙන් අපි 35%ක් විසි කරනවා. මේ නරක් වෙලා ඉතුරු ටික විතර ඊළඟ හොඳ ටික අපි එක්ස්පෝර්ට් කරනවා. ඕක තමයි හේතුව. ඒකට තමයි උපාය මාර්ග සැලසුම් අපිට අවශ්‍ය. ඒකට ධීවර මම හැමදාම කියන එකක් තමයි ධීවර ජනතාවට ඔවුන්ගේ දැනුමට ප්‍රමුඛත්වය නොදී මේ කිසිම උපාය මාර්ගයක් ධීවර ජනතාව වෙනුවෙන් හදන්න බෑ. මොකද අද වෙනකොට මේ දැනුමෙන් 60%ක් පමණ තියෙන්නේ ධීවර ජනතාව අතේ. පොතපතේ දැනුම තියෙන 40%යි ඉන්නේ. ඒතොර ඔය දෙක එකතු කරන්ද අපි සැලසුමක් හදන්න ඕනේ. ඒකට තමයි මේ උපාය මාර්ග නිර්මාණය කරන්නේ. ඔය ඔබ කියන කතාව ඇත්ත. ඒ හරියට ගත්තොත් එහෙම මේ මිල ඉතාම අධිකයි. ඒකට මේ තෙල් මිල, මේ අපේ ඉන්ධන මිල, අනිත් මේ දැන් ස්පෙයා පාර්ට්ස් මිල ඒවා ඔක්කොම බලපාලා තියෙන්නේ. හොඳයි, තවත් ප්‍රශ්නයක් මෙලා තියෙනවා. අපිට අපි අද දවසේ අවසන් ප්‍රශ්නය වශයෙන් අපි මේ ප්‍රශ්නයටත් උත්තර බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන්. ලංකාවට මුහුදේ මුතු තියෙනවද කියලා අහලා තියෙනවා නෙලා ගන්න. ඉස්සර නම් තිබ්බා. අපිට වාණිජමය වශයෙන් වැඩක් ගන්න පුළුවන් විදිහට මුතු තියෙනවද කියන ප්‍රශ්නය වෙනුවෙන් කරන්නේ නැත්තේ. මුතු විතරක් නෙමෙයි. මුතු බෙල්ලෝ වවන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ගල්මල් වවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ පොඩි කොන්ක්‍රීට් රුපියල් 50ක කොන්ක්‍රීට් පොඩි කෑල්ලක් දාලා
මේක ගල්මලක් වශයෙන් කාලයක් පස්සේ වවලා ඇමරිකාවට එක්ස්පෝට් කරන්න පුළුවන් අවශ්‍යතාවක් තියෙනවා. මේ මේ අවස්ථාවත් අපිට තියෙනවා. ඉතින් සී වීඩ්ස් තියෙනවා. ඉතින් මේක වෙනම කතා කරන්න ඕනේ. ඒක නිසා ඒක පරතරයට යන්නේ නැතුව කරන්න නවෝත්පාදන නවෝත්පාදන කියන්නේ මේ නවෝත්පාදනම නෙමෙයි නමුත් අලුතෙන් කරන්න මූදත් එක කරන්න ගොඩාක් වැඩ තියෙනවා අපේ තරුණ පරම්පරාව හරියට මේකට සම්බන්ධ කරගත්තොත් ඒක නිසාමයි මම කිව්වේ මේ ඉන්න හිතෙන රටක් විශ්ේද මේකේ ඉන්න යන්න නම් එපා අපිත් එක්ක ඉන්න මේකේ ඉඳලා හොඳ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් ඇති කරගන්න වෙනවා හොඳයි අපිත් සමග සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අයස් මහත්මයා ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි අපිට සරලව මේ සාගර ආර්ථිකය කරා යන්නේ කොහොමද කියලා පැහැදිලි කරාට ගොඩක් ස්තුතියි අපි අපිත් සමග සම්බන්ධ වෙච්ච අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා 43 වෙනි සේනාංකයක් සමග එකතු වෙන්න මොකද 43 වෙනි සේනාංකය කියන්නේ අපි තුලින් ඒ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂය තුලින් මේ රටේ නායකත්වයක් ගොඩනගන්න ඒ කියන්නේ මේ රට ගොඩනගන්න අපි එකතු විය යුතුයි ඒ කියන්නේ අපි සමාජ බලවේගයක් තුලින් මේ රට ගොඩනගිය යුතුයි කියන විශ්වාසයේ ඉන්න කණ්ඩායමක් අපිත් එක්ක සම්බන්ධ වූ සියලුම දෙනාට ස්තුතියි අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා අපි තවත් මේ වගේ වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙමි සියලුම දෙනාට සුබ රාත්‍රියක්